පංචශීලයේ සමාදන් වීමට නමස්කාරය කියන්න. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාථා විරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාථා විරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන විරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන විරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා විරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා විරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා විරමණී සික්ඛාපදං සමාදියාමි. සවාදා විරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන විරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන විරමණී සික්ඛාපදං සමාදියාමි. ඒත් එක්කම මාගේ ගෞරවනීය ආරාධනය ඔබ සියලු දෙනාට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේ මියගිය නායකින් එවැගේම විශේෂයෙන්ම අපේ උත්තම රණවිරුවන් සිහිපත් කිරීම සඳහා විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එදා අරගලයේ දවසේ ඉතාම ඛේදජනක ලෙස ඝාතනයට ලක් කෙරුවා අමරකීර්ති අතුකෝරළ මැතිතුමන් එවැගේම අපේ දැවැන්ත දේශපාලන ශක්තිය පුත්ලන් දිස්ත්‍රික්කේ සනත් නිශාන්ත මැතිතුමන් නැතුළු අපේ පක්ෂ ක්‍රියාකාරකීන් රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කිරීමට සියලු දෙනාටම ගෞරවනීය ස්තුතිය. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අපේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ජනක තිස්සකොට්ටි ආරච්චි මැතිතුමනි ඔබතුමා අපේ හොඳ අත්පොළ සන්නාදයකින් මේ සභාවට පිළිගන්නවා. අපේ සටනේ දසමහා යෝධයෝ දැන් ආදරණීය අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියලා කියන්නේ මෙරටේ සංවිධානාත්මක ශක්තිමත්ම මහා ජන පවුර අපේ පක්ෂයේ ගීතය ගායනා කිරීමේ අවස්ථාවටයි අප දැන් සූදානම් වෙන්නේ. මා ඉතාමත් ගෞරවයෙන් ඔබට ඇරයුම් කර සිටිනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේ ආදරණීය පක්ෂයේ ගීතය ගායනා කිරීම සඳහා මේ මොහොතේදී. Thank you.
ඔබ සියලු දෙනාටම හදවතේ උණුසුමින් නැගෙන ගෞරවනීය ආචාර්ය පුද කරනවා. දැන් අතිපූජනීය මහා සංඝරත්නයේ ස්වාමින් වහන්සේලා, එවැගේම අපේ දේශපාලන පොරපිටියේ අපේ සටන්කාමී දේශපාලන නායකයින්, අප වෙනුවෙන් පෙනී සිටින යුතුකම් දන්න ආදරණීය නායකයින්, එවැගේම අද දවසේ එතෙක මම කියන්නට ඕනේ විශාල පිරිසක් මේ සභාවට මේ අමාරුම වෙලාවේ ඉන්දික අනුරුද්ධ මැතිතුමනි සහභාගී වී තිබෙනවා. මේ ජනතාව අපට කියන්නේ මේ රටේ අවශ්‍ය කරන වෙනස නිර්මාණය කිරීමට සූදානම් යයි කියන පණිවිඩය මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ ගෞරවනීය සභාව පිළිගැනීම සඳහා බස්නාහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රීතුමා ඉන්දික අනුරුද්ධ මැතිතුමන්ට විශාල හයියක් ශක්තියක් දෙන අපේ සටන් සගයා නෙලුක් මල්ලව මැතිතුමනි උණුසුම් මත්පොළ සන්නාධයේ මැද ඔබතුමන්ට තමත් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ සභාව පිළිගැනීම සඳහා. වැඩමව අදාළ අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. අද දවසේ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් අපට ශක්තියක් වෙන්න මේ ස්ථානට පැමිණි ගරු පාර්ලිමාන්ති මන්ත්‍රීවරුන්, රාජ්‍ය ඇමැතිතුමා ප්‍රමුඛ, එවැගේම පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, එවැගේම පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරුන්, සමගාමී ලැයිස්තු අපේක්ෂකයන්, එවැගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආසන සංවිධායකවරුන්, එවැගේම දිවුලපිටිය ක්‍රියාකාරීන් හැටියට නිරන්තරයෙන්ම ප්‍රගතිශීලී කඳවුර නියෝජනය කරන ඔබ තමුන් වහන්සේලා සියලු දෙනාගෙන් අවසරයි. අපිට ජනාධිපතිවරණයේ අභියෝගයක් වෙලා තියෙන වෙලාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අපිට අභියෝග කරනවා. සාමාන්‍ය අපි කියන්නේ මේ යකු ගස් නගින වෙලාවේ රැස්වීම් කරන්න දෙනවා වගේ බොහොම අමාරු දුෂ්කර වෙලාවක. හැබැයි මේ මොහොතෙත් දිලිපිටියේ ජනතාව, කෘතගුණ දන්න ජනතාව, එවැගේම අතීතයේ දන්න ජනතාව මෙරට නැවත වාරයක් අහිමි වූ ජාතික අරමුණු මෙරටේ ස්ථාපිත කළ යුතුයි කියලා විශ්වාස කරන දිලිපිටියේ ජනතාව අද මෙතනට එක්රොක් වෙලා ඉන්නවා. මේ අවස්ථාව මේ ආකාරයෙන්ම දිස්ත්‍රික්කේ එකක් පළාතර එකක් තියලා නෙමෙයි අපි මේ ආරම්භ කරන්නේ, මැතිවරණ කොට්ටාශර එකක් තියලා. මෙවැනි රැස්වීම් පහක් අද ගම්පහ දිස්ත්‍රික්කයේ දියත් වෙනවා. මෙතන ඉන්න සංවිධායකවරුන් තමන්ගේ සංවිධාන කටයුතු සඳහා දිවේ ආයුතුව තිබෙනවා. ඒ කඩිමුඩියේ තමයි අපි මේ ඔබව රැස් කරවන්නේ. මේ තමයි පොදුජන අපේක්ෂාව, පොදුජන පෙරමුණේ අපේක්ෂාව, මාතෘභූමියට ආදරය කරන ජනතාවගේ අපේක්ෂාව, නාමල් රාජපක්ෂ මැතිතුමන් දිවුලපිටියේ ජනතාව අමතන අවස්ථාව. කොට්ටාස මට්ටමින් ඉන රැස්වීම් මාලාවේ සමාරම්භක රැස්වීම. ආදරණීය හිතවතුනි, මට මෙතන කතාවකට ඉඩක් නැති වුණාට පොඩි ආරම්භකින් පිළිගැනීම කරන්න. ඒ තමයි ඔබට හේතුවක් තියෙනවා මේ අපේක්ෂකයෝ රොත්තේ නාමල් ඇමතිතුමා, නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා තෝරගන්න. අපිත් එක්ක හිටකට හිටපු, මූලාසනේ දරාගෙන හිටපු, මේ බොහෝ දෙයින් අපට උපදෙස් දුන්නු, නායකත්වය දුන්න අය හැර යනකොට අපි ඇයි මේ අවාසිපිලේ හිටගන්නේ? සමහරු යනවා වාසිපිලට, සමහරු යනවා ජනප්‍රිය පිලට, සමහරු පුරුද්දට යනවා. හැබැයි ආදරණීය හිතවතුනි, අපි නාමල් රාජපක්ෂ මැතිතුමා තෝරගන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි. මාස ගණන් අවුරුදු ගණන් තිස්සේ ජනාධිපතිවරණයට පොරොන්දු දෙමින් ආපු නායකයෝ තමන්ගේ පොරොන්දු, තමන්ගේ අභිලාෂයන් මුදුන්පත් කරගන්න ඉදිරිපත් කරනකොට ලෝකෙ පුරා ඇවිදලා
අවස්ථාවාදී විදිහට ඩයස්පෝරාවට එහෙම නැත්නම් එන්ජිඔ සංවිධානවල ඕනෙපාකම් වලට අනුව මේ රට දෙකඩ කරන්න රටවල් දෙකක් නිර්මාණය කරන්න උත්සාහ කරන සංවිධානවල පිහිට පෙදපු නායකයෝ මේ රටට ඇවිල්ලා පළාත් මට්ටමින් ගිහිල්ලා විවිධාකාර වූ ජනතාවට විවිධාකාර වූ පොරොන්දු දෙන වටපිටාවක බිනාමල් රාජපක්ෂ මැතිතුමා තෝරන්නේ ඒකීය ස්වෛරීය රටක් වෙනුවෙන් පෙනී සිටින එකම නායකයා වශයෙන් මෙදා ජාතික ධජය අතරගන්න සුදුසු නායකයා වශයෙන් රට බෙදන්නේ නැහැ කියලා පොරොන්දු වෙන නායකයා වශයෙන් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ රටේ පොලිස් බලතල ඉඩම් බලතල දෙන්නේ නැහැ කියලා නායකයා හැටියට වාසිබිලට නොගිහින් අවාසිබිලේ හිටගන්නේ හෘද සාක්ෂිරේ එකඟව අපට පෙළ ගැහෙන්න පුළුවන් එකම නායකයා හැටියට ආඩම්බර වෙන්න 2009 රතිඤ්ඤපත්තු කරපු එක්කෙනෙකුටවත් හෘද සාක්ෂිරේ එකඟව බෑ තොප්පිගල කැලෑවක් කියපු එකා ළඟට යන්න. එහෙම යනවනම් හිත ඇතුළේ කුහකයක් ඉඳලා තියෙනවා, ද්‍රෝහියෙක් ඉඳලා තියෙනවා, මුඩුමෙක් ඉඳලා තියෙනවා. මෙතන පෙළ ගැහෙන්නේ අවස්ථාව පරිත්‍යාග කරපු අය. මෙතන පෙළ ගැහිලා ඉන්නේ වාසිය පරිත්‍යාග කරපු අය. මෙතන පෙළ ගැහිලා ඉන්නේ රට වෙනුවෙන් තමන්ගේ මාතෘභූමියේ වුමනාව වෙනුවෙන් පෙළ ගැහෙන අය. ඒ නිසා අපට අපේ රට වෙනුවෙන් කතා කරන්න තියෙන සැබෑ අයිතිය ඊළඟ පරපුරට පවරලා දෙන්න පුංචි 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 සිල්ලර වාසි වලට තමන්ගේ අවස්ථාව පාවලා නොදී අපේ ප්‍රගතිශීලී කඳවුර ගිහිල්ලා තවත් තැනක හේතු නොකර ඉන්න දිවුලපිටියේ නායකයා වග කිව්වා. ඒ නිසා අපි අද දවසේ නාමල් රාජපක්ෂ මහතුමාගේ ජයග්‍රාහී ගමනේ සමාරම්භය දිවුලපිටියෙන් අපි මේ ආකාරයෙන් ආරම්භ කරමු. අපිට ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම තමයි නියත වශයෙන්ම ඉදිරියේ එන මැතිවරණයේ මේ රටේ අනාගතය වෙනුවෙන් ස්වෛරීත්වය වෙනුවෙන් 2009 වෙනකම් මියගිය රණවිරුවන් වෙනුවෙන් හඬාවැටුණු දරුපවුල් වෙනුවෙන් එදා දවසේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඉෂ්ට කළා වූ යුක්තිය ලබා දුන්නා වූ නිදහස පාවා නොදෙන නායකයෙක් නිර්මාණය කරගන්න අපි ගෙන්ගෙට යන්නේ අන්නේ සිතුවිල්ලෙන්. අපි පත්‍රිකා බෙදන්නේ අන්නේ සිතුවිල්ලෙන්, රැස්වීම් කරා යන්නේ අන්නේ සිතුවිල්ලෙන්. ඒ අභිමානයේ හිතේ රුවාගෙන තමයි අපි අද මෙතනින් යා යුතුව තියෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවට වැඩමව වදාළ අපි අති ගෞරවනීය වරාදල විමල බුද්ධි ගරු නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නය පාද නමස්කාර පූර්වකව මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඒ වගේම නිරන්තරයෙන්ම බලය අහිමි වෙච්ච වෙලාවේ නායකයෝ තනතුරු කරා යනකොට 2015 ඉඳලා මේ වෙනකන් දිවුලපිටියේ නායකත්වය දුන්න නායකයන්ට තනතුරු ලැබෙනකොට තමන්ට හිමි සියලු දේ අහිමි වෙනකොට ගේදොරපවා අහිමි වෙනකොට දිවුලපිටියේ නායකත්වය ලබා දුන්න ඒ වගේම ආදරණීය හිතවතුනි දිස්ත්‍රික්කයේ හුදකලා කරනකොට දිස්ත්‍රික් ජනමතයේ එරෙහිව තමන්ගේ තානාන්තරවල දිස්ත්‍රික් නායකයෝ යනකොට තමන් හිටපු කඳවුරේ මතය උවමනාව රැකගන්න පෙරට ආපු ගම්පහ දිස්ත්‍රික්කයට මේ මොහොතේ නායකත්වය දෙන ගරු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මැතිතුමනි දිලුපිටියේ ජනතාව ඔබ පිළිගන්නවා ඉතාමත් ආදරෙන්. ඒ වගේම මේ හඬනම් දිවුලපිටියට කීපාරක් නම් ඇහිලා ඇද්ද ගරු තිස්ස කුට්ටි ආරච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි මේ ඇවිල්ලා ඉන්නේ ඔබේ කතාව අහන්න ගොඩක් අය. ඒ වගේම WD වීරසිංහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි දිවුලපිටියේ ජනතාව ඉතාමත් ගෞරවයෙන් ඔබව පිළිගන්නවා. හිටපු රාජ්‍ය අමාත්‍යතුමා සරණ ගුණවර්ධන මැතිතුමා ගම්පහ දිස්ත්‍රික්කයේ ශක්තියක් වමින් අද මේ දවසේ මේ මොහොතේ මෙතනට පැමිණලා සිටිනවා. අපි එතුමන් අතමත් ආදරෙන් පිළිගමු. ඒ වගේම මගේ හිතවත් ගරු පළාත් සභා මන්ත්‍රීතුමා මෙරිල් පෙරේරා මන්ත්‍රීතුමා මහා ලොකු වැඩක් කරලා ඊයේ වෙනකන් හිටපු තනතුරෙන් අද දොට්ට දාලා තනතුරු කජ්ජද්ද ඊට වඩා රට වටිනවා කියලා එතුමන් අද අපිත් එක්ක ඉන්නවා. එදත් හිටියා ගරු මෙරිල් පෙරේරා මන්ත්‍රීතුමනි ඔබතුමාව ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම මේ ස්ථානයේ පැමිණි ජායල ගම්පහ ඒ වගේම මහර මේ ආදී වූ ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන දිවුලපිටිය මේ ආදී වූ සියලුම
මැතිවර කොට්ටාස නියෝජනය කරමින් පැමිණි පළාත් පාලන ආයතන ප්‍රධානීන්, එවගේම පළාත් පාලන ආයතන නියෝජිතයන්, එවගේම මේ මොහොතේදී ශක්තිය අවශ්‍ය වෙච්ච වෙලාවේ හුදකලාව මේ දිස්ත්‍රික්කයේ පවතින නොදී තමන්ගේ ආසන වෙනුවෙන් නායකත්වය දෙන්න පෙරට ආපු සියලුම ආසන සංවිධායකවරුන් සියලු දෙනා ඉතාමත් ගෞරවයෙන් මේ මොහොතේ පිළිගන්නවා. එවගේම නිරන්තරයෙන්ම එදා ඉඳලා නායකයෝ ගියත් මේ බිම අත නොහැරපු ප්‍රගතිශීලී කඳවුරේ ජජය අත නොහැරපු ඒ ජජය නිර්මාණය වන නායකයට බාර දෙන්න තරම් කොන්දක් ශක්තියක් තිබුණු දිලුපිටියේ ආදරණීය ජනතාව ඉතාමත් ගෞරවයෙන් මේ මොහොතේදී පිළිගන්නවා. එනිසා අපි සියලු දෙනා මේ රැස්වීමේ අවස්ථාවට ඉඩ දෙමින් ගරු ලාමල් රාජපක්ෂ මහත්මයාගේ පැමිණීමට පැමිණීම බලාපොරොත්තුවෙන් අපි ඉදිරි කටයුතු කරගෙන යමු. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. බස්නාහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රීතුමා නෙලුක් මල්ල මැත්තුමන්ට දෙන හොඳ අත්පොළ සන්නාදයක්. අපි හැමදාම කිව්වේ මේ ගම්පහ සියනෑවේ රාජ්‍ය නායකයෝ බිහිවෙච්ච දිස්ත්‍රික්කයක්. හැබැයි අද අපිට තමුන්නාසලා අපිට ඉන්නවා මුල මතක තියෙන ශ්‍රේෂ්ඨ ජනතා පුත්‍රයෙක්ේ තමයි ඉන්දික අනුරුද්ධ කියන එක. අපි ඉතාමත් ආඩම්බරෙන් මේ රටට හෙන්න කියනවා. ඉන්දික අනුරුද්ධ මැතිතුමන්ට, නාමල් රාජපක්ෂ මැතිතුමන්ට, අපේ ජාතික සංවිධායකවරයාට මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට කොහේ ගියත් මේ ජවයේ ශක්තිය අභිමානය මේ රටට නිදහස ගෙනාපු නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා කාටද පුළුවන් අමතක කරන්න පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. එහෙමනම් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, අද මේ දිස්ත්‍රික්කයේ රැස්වීම පහක් තියෙනවා. නාමල් රාජපක්ෂ ජනාධිපතිතුමාගේ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ඒක ආරම්භ කරන්නේ දිවුලපිටියෙන් කියන එක අපි රටට කියනවා. එහෙමනම් එහෙම කියමින් මගේ ගෞරවනීය ආරාධනය මේ සටනේ පටාකයා අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා වෛරය වපුරන භීෂණයේ පෝෂණය කරන විනාශයෙන් විමුක්තිය සොයන මෙරටේ ත්‍රස්තවාදී දේශපාලනයට පණිවිඩය දෙන WD වීරසිංහ මැතිතුමනි, ඔබතුමන්ටයි ගෞරවනීය ආරාධනය දිවුලපිටිය ජනතාවගේ උණුසුම් මත්පොළ සන්නාදය මැද. වන්දනීය පූජනීය අතිගෞරවනීය අපේ නායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ පක්ෂයට නායකත්වය දුන්න ඔබේ දිස්ත්‍රික්කයේ නායකයෝ අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන කඳවුර අත්හැරලා යනකොට අද රාජපක්ෂවරුත් එක්ක හිටගෙන කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් වෙච්ච ඔබේ ආසනයේ ඔබේ තරුණ නායකතුමා අපේ ඉන්දික අනුරුද්ධ ගරු අමාත්‍යතුමාගෙන් අවසරයි. ඒ වගේම අපිත් එක්ක රට වටේම ගිහිල්ලා අපේ දේශපාලන කඳවුර ශක්තිමත් කරන අපේ පක්ෂයේ ඉන්න කසකාරයා කියලා කිව්වොත් නිවැරදි අපේ බදුල්ල දිස්ත්‍රික්කයේ මගේ හිතවත් සහෝදර තිස්ස කුට්ටියාරච්චි මැතිතුමනි. ඒ වගේම හැම නායකයෝම වරප්‍රසාද වලට තනතුරු වලට යනකොට ඔබේ දිස්ත්‍රික්කයේ හිටපු අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා අපේ සරණ ගුණවර්ධන මැතිතුමා මෙතන ඉන්නවා. පළාත් සභාවේ අපේ සහෝදර මන්ත්‍රීවරු ටික ඉන්නවා. ප්‍රාදේශ සභාවල අපේ සභාපතිතුමිය ඇතුළු අපේ සභාපතිතුමාලා ඉන්නවා. තනතුරු වරප්‍රසාද වලට බලයට කෑදර නොවී තමන්ගේ තනතුරු අත නොහරපු අපේ ප්‍රාදේශ සභාවල ගරු මන්ත්‍රීතුමල්ලා මන්ත්‍රීතුමියල්ලා ඇතුළු සංවිධායකතුමල්ලා මේ හැමෝම අද රාජපක්ෂ කඳවුරට ශක්තිය දෙනකොට ඒ වගේම අපිවත් අපේ නායකත්වයත් අපේ පක්ෂයත් අත් නොහරපු අභිමානවත් දිවුලපෙටි ආසනයේ අපේ ආදරණීය අම්මලා තාත්තලා ඔබ සියලු දෙනාගෙන්ම මම අවසර ගන්නවා. අපේ මාධ්‍යවේදී සහෝදරයන් ඇතුළු සියලු දෙනාගෙන්ම අපේ හාමුදුරනේ මෙතන ඉන්න හැමෝම කල්පනා කරනවා ඇති
අපේ පක්ෂේ ඇමතිකන් දරපු නායකයෝ පක්ෂේ දාලා යනකොට ජනාධිපතිතුමා ළඟට යනකොට මේ ඉන්දික අනුරුද්ධ ඇමතිතුමාලත් එක්ක අපි 25ක් 30ක් ඇයි මේ ඉතුරු වුණේ කියන එක ගැන. එතකොට අනිත් පැත්තෙන් මෙතන ඉන්න අම්මලා තාත්තලා කල්පනා කරනවා අම්පාරේ හිටපු මන්ත්‍රීවරයෙක් අද දියුල පිටියට ඇවිල්ලා ඒ කතා කරන්න කියන එක. එකක් මතක තියාගන්න ඕන, ඇමතිකම් වලට තමන්ගේ තනතුරු වලට අනෙකුත් වරස් ප්‍රසාද වලට ඔය ගිය හැම මන්ත්‍රි කෙනෙක්ම ලබන 21 වෙනිදාන් පස්සේ මේ රටේ මිනිස්සු ප්‍රතික්ෂේප කරන ආදරය අම්මේ තාත්තේ. ඔය කාටවත් ආයේ දේශපාලන බලයට එන්න බෑ. හැබැයි අපි හිටගත්තේ නිවැරදි පිළේ. අපි හිටගත්තේ නිවැරදි තැන. අපි නියෝජනය කරන්නේ නිවැරදි නායකත්වය. මම අද දියුල පිටියට ආවේ මන් රටවටේම යන්නේ මම මහින්ද රාජපක්ෂ කඳවුරත් නොහරන්න හේතු මට ගොඩාක් තියෙනවා. ඒකේ පළවෙනි ඒක හේතුව තමයි අපේ හාඳුරුනේ අද මට මන්ත්‍රීවරයෙක් විදිහට. ඊට කලින් මගේ අම්මත් එක්ක මට අම්පාරේ ජීවත් වෙනකොට අපේ හාඳුරුනේ අපි හැමදාම මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රට බාර ගන්න කලින් හිටියේ රැට කැලේ. එහෙම නැත්නම් පන්සලේ. එහෙම නැත්නම් හමුදා කඳවුරේ. එහෙම නැත්නම් පොලිසියේ. එහෙම නැත්නම් ඉස්කෝලේ තමයි රැට අපි හිටියේ. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට බාර අරගෙන මේ රටේ අවුරුදු 30ක් තිබුණ යුද්ධය ඒක ජේ.ආර්. ජයවර්ධන ඉවර කරන්න බැරි වුණා. අද මේ රටේ නායකයා වෙන්න හදන සජිත් ප්‍රේමදාසගේ තාත්තා අද එදා ප්‍රේමදාස මේ රටේ කොල්ල කෙල්ලෝ ටික මරන්න ආයුධ දුන්න ප්‍රේමදාස ජනාධිපතිතුමා යුද්ධය ඉවර කරන්න හැදුවා ආයුධ දීලා ඒ ආයුධ වලින්ම අපේ ආගම අනුව දිට්ඨ ධම්ම වේදනේ කර්මය කියන ප්‍රේමදාස ජනාධිපතිතුමාට තමන්ගේ ජීවිතය අහිමි වුණා. එයාට යුද්ධය ඉවර කරන්න බැරි වුණා. අපි ආදරය කරපු අපේ පක්ෂේ නායකතුමිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ යුද්ධය ඉවර කරන්න හැදුවා ඇහැක් අහිමුණා යුද්ධය ඉවර කරන්න බැරි වුණා අපේ ආදුරණේ ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා ඉතින් ගුණත් නැහැ පතෝල වගේ එතුමාට මේ යුද්ධය ඉවර කරන්න බැරි වුණා. හැබැයි ඊට පස්සේ 2005 අද මේ නාමල් රාජපක්ෂ මැතිතුමාට වගේම එදා ජනාධිපති අපේක්ෂක ධූරයට එනකොට පක්ෂ මූලස්ථානයේ වහලා දාලා චන්ද්‍රිකාලා පැත්තකට වෙලා ජනාධිපති අපේක්ෂකයා විතර මහින්ද රාජපක්ෂ එනකොට අද වගේම ගෝතයෝ ටික අනිත් පැත්තට පැන්නා. උදව් කරේ නැහැ. හැබැයි මේ රටේ මිනිස්සු මහින්ද රාජපක්ෂ මැතිතුමා පස්සන විධායක ජනාධිපතිවරයා විදිහට 2005 ගෙනාපු නිසා තමයි අද අපි මෙතන මෙහෙම රැස්වීමක් තියන්නේ. අද මේ රටේ හැමතැනම රැස්වීම් තියන්නේ. එහෙම කියන්නේ ඒ කාලේ කෙලේ හිටපු අපි රැට අපේ අම්මා බත් එක බෙදලා දුන්නම අපේ හාඳුරනේ ඒක බෙදාගෙන කන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. අපේ ජීවිතය පිළිබඳ විශ්වාසයක් තිබ්බේ නැහැ. උයාගත්ත බත් එක දරුවොත් එක්ක බෙදාගෙන කාලා හෙට උදේ පණ පිටින් ඇහැරුවා කියලා නිදා ගන්න පුළුවන් රටක නෙවෙයි අපි හිටියේ. සමහර විට උදේ හැරෙනකොට කඳෙන් බෙල්ල වෙන් වෙලා කපල කොටලා දාලා අපේ හාඳුරේ මම යුද්ධෙන් දැඩිසේම බඩකාපු මිනිහෙක්. එක අතකින් පෙබා කරන්ගෙන් බඩකෑවා. අනිත් පැත්තෙන් රෝහණ විජේවීරලාගේ ජනතා විමුක්ති පෙරමුණෙන් බඩකාපු තරුණෙක්. මගේ සහෝදරයෝ මගේ ඉස්සරහා මැරලා වැටෙනවා මම දැකලා තියෙනවා. මම පාසල් යන බස් රථයට කොණ්ඩෝට යන යුද හමුදා කඳවුර ළඟ අපි බස් එකෙන් බහලා ඉස්සරහට යනකොට බස් එකේ බෝම්බයක් පත් වෙලා 13 දෙනෙක්ගේ කෑලි ටික කූඩ වලට එකතු කරනවා මම මගේ ඇස් දෙකෙන් දැක්කා. අපේ අල්ලපු ගම ගෝණකල ගම එක රාට මුළු ගමම සමූල ඝාතනය කරලා මුළු ගමේම මිනිස්සුන්ගේ බෙලි කබලා මරලා තියෙන හැටි මගේ ඇස් දෙකෙන් දැක්කා අපේ හාඳුරුනේ. ත්‍රස්තවාදයා මොනතරම් මෙලෙච්චද කියනවනම් දරුවා හම්බෙන්න හිටපු අම්මගේ බඩට කඩුවෙන් ගහලා මේ ලෝකේ තමන්ගේ ඇස් දෙකෙන් එළිය දැක්කේ නැති දරුවා එළියට ඇදලා අරන් බිත්තියේ ගැහුවම ඔලු කට්ට සීසී කඩවලට කුඩු වෙලා මොලේ කෑලි තැන් තැන් වල විහිරලා තියෙන හැටි මගේ ඇස් දෙකෙන් දැක්කා. අරන්තලාවේ භික්ෂු ඝාතනය වෙන හැටි මම මගේ ඇස් දෙකෙන් දැක්කා. කාත්තංගොඩි මුස්ලිම් පල්ලියට බෝම්බ ගහපේ හැටි අම්පාර බස් ස්ටෑන්ඩ් එකේ බෝම්බ පත්තුනේ හැටි පොලිස් ස්ථාන වලට පහර දුන්න හැටි ගෝණකල ගම කැපුවගෙන් බක්මිටියාව පන්නල්ගල ලාතුකල බණ්ඩර දුව කපල දාලා තියෙන හැටි මගේ ඇස් දෙකෙන් මම දැක්කා අපේ හාඳුරනේ. හැබැයි අද මේ රටේ කුහකයන්ට ඒක අමතක වුණාට අම්පාර ඉපදිච්ච රැට කැලේ පැන පැන හිටපු හෙට උදේ ඇහැරනකොට පණ පිටින් ඇහැරනවා කියලා විශ්වාසයක් නැති රටක ජීවත් වුණු
අපේ අම්මා තාත්තා හේනට කුඹරට ගියා නම් ගෙදර එනකම් විශ්වාසයක් තිබෙන්නේ නැති රටක ජීවත් වෙච්ච මට මහින්ද රාජපක්ෂ මැතිතුමාට පින් සිද්ධ වෙන්න තමයි අපේ හාඳුරුනේ. අද අම්බාරේ මිනිස්සු රැට කණ්ඩ නැතත් හෙට උදේ පණ පිටින් ඇහැරනවා කියලා නිදා ගන්න පුළුවන් රටක් ඇදුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ කලෙහිගුණ දන්න වීරසිංහල වගේ මිනිස්සු ඇමතිකම් වලට තරතුරු වලට අපි හාඳුරුරේක පාවලා දුන්නේ නැහැ. අද මෙතන ඉන්න අම්මලා තාත්තලා මතක් කරගන්න, මේක මේ කීදෙනේ රණවරු තමන්ගේ දරුවෝ අම්මට තාත්තට මූණ බලා ගන්න බැරි විදියට සීල් කරපු පෙට්ටියෙන් ගමට ආවේ නැද්ද? මේ රට බේර ගන්න කිය දියවල පිටියේ කොල්ල කෙල්ලෝ තමන්ගේ අත් දෙක කකුල් දෙක ඇස් දෙක නැතුව ගමට ආවේ නැද්ද? මේ රටේ කීදෙනෙක් දරුවෝ එහෙම මැරෙන රටක පාරේ බහලා යන්න බෑ, බස් එකේ බෝම්බ පත්තු වෙනවා. පාරේ බහලා යන්න බෑ, කෝච්චියේ බෝම්බ පත්තු වෙනවා. ගුවන් තොටුපළට ගහනවා, ආර්ථික මර්මස්ථාන වල ගහනවා. ඔබ කී දෙනෙක් මරණ බයෙන් හිටියේ නැද්ද? එහෙම තිබුණු රටකට ජීවත් වීමේ නිදහස දුන්න නායකයා ඒ කඳවුර දාලා යනවා නම් ඌ පාරේක් නෙවෙයිද සිංහලෙන්ම කියනවා නම්? එහෙම මහින්ද මහත්තයා දාලා යන්න පාරේ උන්ට යන්න පුළුවන් වුණාට මේ රට බේරගත්ත නායකයා, මේ රට ආරක්ෂා කරපු නායකයා, කාටවත් ආරක්ෂා කරගන්න බෑ කියපු රට, ලෝකයේ හිටපු ධර්ම ත්‍රස්තවාදී සංවිධානයේ පරාජය කරපු නායකයා දාලා යන්න මට බෑ අපේ හාඳුරුනේ. මට නම් දාලා යන්න බෑ. මේ යුද්ධය කරනකොට හැමෝම කිව්වා යුද්ධය ඉවර කරන්න බෑ කියලා. ලෝකයේ ධර්ම ත්‍රස්තවාදී කියලා කිව්වේ. ඒකට හේතු තිබුණා. LDT එකට විතරයි ගුවන් හමුදාවක් තිබුණේ. LDT එකට පාවල හමුදාවක් තිබුණා. LDT එකට වෙනම පොලිසියක් තිබුණා. LDT එකට වෙනම උසාවි තිබුණා. LDT එකට නාවික හමුදාවක් හිටියා. LDT එක වෙනම දේශ සීමාවක් වෙන් කරගෙන හිටියා. LDT එකට බැංකු තිබුණා. මේක පරාජය කරන්න බෑ කියලා අපේ දේශපාලන නායකයොත් කිව්වා. අද මම රාජපක්ෂ කඳවුර අත්හැරිය නැත්තේ මේ රටේ මිනිස්සුන්ට මරණ බිය නැතුව. මෙතන ඉන්න අම්මලා දැන් ඔය පුංචි කොල්ල කෙල්ලෝ කියනවනේ අනුර කුමාරට රට දෙන්න ඕනේ කියලා. ගෙදර ගිහිල්ලා අහලා බලන්න, ඔබ ඉස්කෝලේ ගිහිල්ලා යනකොට ඔබේ අම්මා තාත්තා ගේට්ටුව මුර කරේ නැද්ද? තමන්ගේ දරුවා පාසලට ගිහිල්ලා ගෙදර එනකන් අම්මගේ තාත්තගේ ඇඟේ ලේ ටික වතුර වෙලා තිබුණේ? එහෙම තිබුණු රටක් ආරක්ෂා කරපු මිනිහගේ නායකයාගේ දරුවා තමයි අද නාමල් රාජපක්ෂ මැතිතුමා මේ රටේ අනාගතේ බාරගන්න. මම අද කරු කරන්නේ නාමල් රාජපක්ෂට කොන්ද තිබුණා. තමන්ට හම්බෙන්න තියෙන ඡන්ද ගැන නෙවෙයි කිව්වා. අපි 13 වෙනි සංශෝධනයේ බලාත්මක කරන්නේ නැහැ. මේ රට ඒකීය රටක්. මේ රට බෙදා වෙන් කරන්න අපි දෙන්නේ නැහැ. අපි පොලිස් බලතල ඉඩම් බලතල දෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් උනේ එකම නායකයා, එකම ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ විතරයි අපේ හාඳුරුනේ. අනිත් එහෙකුටවත් ඒක කියන්න බෑ. අයියේ තමන්ගේ බලය වෙනුවෙන් විතරයි වැඩ කරේ අපේ හාඳුරුනේ. ඉතිහාසෙත් එහෙමයි, අදත් එහෙමයි. ඒක නිසා අද අපි නියෝජනය කරන්නේ එකක් මතක තියාගන්න ආදරය අම්මේ තාත්තේ. අපි අද නියෝජනය කරන්නේ මේ රට ආරක්ෂා කරන්න පුළුවන් කියලා ක්‍රියාවෙන් ඔප්පු කරපු නායකයා. අපි අද නියෝජනය කරන්නේ මේ රටේ වරාය හදලා, ගුවන් තොටුපළ හදලා, අධිවේගී පාර හදලා, ගමේ පාර කොන්ක්‍රීට් කරලා, ඉස්කෝලේ හදලා, රෝහල හදලා, කෝචි පාර හදලා මේ රට සංවර්ධනය කරන්න පුළුවන් කියලා ඔප්පු කරපු නායකයෙක්. හොඳට මතක් කරලා බලන්න, 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට බාර ගන්න රට කොහෙද තිබුණේ? අපේ ආදුරේ මට මතකයි මගේ ගමටම තිබ්බ එක ටෙලිෆෝන් එකයි. ඒක තිබ්බේ ගමේ පන්සලේ. අපි ඒ කාලේ හවසට කෝල් එකක් ගන්න පන්සලට ගිහලා පොලිමේ ඉන්නවා කෝල් එක එනකම්. එක්ක තිබ්බේ තපල් කන්තෝරුවේ. 2005 කලින් එහෙමයි තිබුණේ. ටෙලිෆෝන් එකක් ගන්න අපි අමතුමාගේ ගෙදර ලියුමාරයි යන්න ඕන. අපිට ටෙලිෆෝන් එකක් හම්බුනේ නැහැ අපේ ගම් වලට. හැබැයි 2005 ඉඳන් 2015 වෙනකොට මේ රටේ හැම ගෙදරකම ටෙලිෆෝන් දෙක තුනක් තියෙන තැනට රටපත් වුණා. ඒ කාලේ අපේ ගමේ ගමටම තිබුණේ තැපැල් 90 බයිසිකලයයි බෙල්ලි බයිසිකලයයි විතරයි. 2005 ඉඳන් 2015 වෙනකොටම හැම ගෙදරටම මෝටර් සයිකලයක් ගන්න පුළුවන්. හැම ගෙදරකම ත්‍රිවිල් එකක් තියෙන, ඩිමෝබට් එකක් තියෙන ඒ ආර්ථිකයේ හැදුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. මේ රට සංවර්ධනය කරන්න පුළුවන් කියලා එතුමා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නපු නායකයෙක්. අද ඡන්දෙ ඉල්ලන්න එන අය කියන්නේ මොකද්ද? අපිට ඡන්දෙ දෙන්න අපි කරලා පෙන්නන්නම් කියලා. දැන් ජනතා විමුක්ති පෙරමුණ ගන්නකෝ
වර්තමානයේ තරුණ තරුණයෝ ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය දන්නේ නැහැ. අපේ හාමුදුරේ මම ඒකයි කිව්වේ මම පෙබා කරන්ගේ වගේම රෝහණ විජේවීරගෙනු බැටකාපු තරුණෙක්. මට වයස අවුරුදු 8 දී තමයි අපේ හාමුදුරේ මගේ තාත්තා ජනතා විමුක්ති පෙරමුණ මරන්නේ. මගේ ඉස්සරහා වෙඩි තියලා තාත්තා මැරෙන්නේ නැතකොට 14 පොලකට උල්පියෙන් අයිනවා මගේ තාත්තට. හැබැයි මොකක් හෝ දෛවයේ සරදමකට ජනතා විමුක්ති පෙරමුණේ මේ කරපු පාහර වැඩගෙන කියන්න අද පාර්ණේතුවදලේ කතා කරන්න මට ඉඩක් හම්බුණා. හැබැයි දැන් ඉන්න නංගිලා මල්ලා දන්නේ නැහැ ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය. මේ කොටියාගේ පුල්ලි මාරුරා කැලේ මාරු කරාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ වගේ අපේ හාඳුරනේ ජනතා විමුක්ති පෙරමුණ මේ ප්‍රතිපත්තිය වෙනස් කරලා නැහැ. ඉතිහාසය අරන් බලන්න 1971 රෝහණ විජේවීර මොකද කිව්වේ? ලෝකෙම විප්ලවයට බර වෙලා තියෙන්නේ. අපිට ලෙනින්ගේ වගේ විප්ලවයක් අවශ්‍ය නැහැ. අපිට චීනේ මාවතෝ මාවෝ සේතුන්ගේ විප්ලවයක් නෙවෙයි ඕන. අපි ගහලා රට අල්ලමු කිව්වා. වැල්ලවායේ පොලිසියට ගහලා පටන් ගත්තා රට අල්ලන්න. කොල්ල කෙල්ල 7-8000ක් මරුවා රට අල්ලන්න බැරි වුණා. අපි හිතුවා රෝහණ විජේවීර හැදෙයි කියලා. 1985 අප්‍රේල් 1 වෙනිදා රෝහණ විජේවීර හඬපටියකින් මොකද කිව්වේ? ලෝකෙම විප්ලවයට බර වෙලා ශ්‍රී ලංකා මාතාව විප්ලවයේ විලිරුදාවෙන් පෙළෙනවා. අපි ගහලා අල්ලමු කිව්වා. ගැහුවා. අද ඔය ජේපිකට කඩේ යන නංගිලා මල්ලිලා දන්නේ නැහැ. කොල්ල කෙල්ල 60000ක් අඩුම ගානේ අපේ හාඳුරුන්ට මතක වස්ත්‍රය පූජා කරන්න ලැබුණේ නැහැ. පාසකූලේ දෙන්න ලැබුණේ නැහැ. ඒ කොල්ල කෙල්ල 60000ක් ටයර්ස් ආයේ තව අලු කරලා ඒ කොල්ල කෙල්ල වලපල්ලට එවලා නායකයෝ ජීවිත බේරගත්ත රෝහණ විජේවීර ඇතුළු නායකයෝ මැරුණට අනුර කුමාරලා බේරුණා. හැබැයි ආදරේ මං කිව්වේ මොවුන්ගේ ප්‍රතිපත්ති වෙනස් වෙලා නැහැ කියලා. මැයි 9 වෙනිදා ගෝල් බේස් එකේ සිද්ධියක් ඇති වුණා. අද ওই සජිත් ප්‍රේමදාස මහත්තයත් එදා ඉවරයි දුවලා බේරුණේ නැත්තම් අපේ අමරකීර්ති මන්තුමා මැරුවා. අපි එදා අහුවනම් අපි ඔක්කොම මරනවා. හැබැයි එදා අනුර කුමාර මොකද්ද ගෝල් බේස් එකේදී කිව්වේ? අපි මේ ප්‍රශ්නේ මහා පාරිති විසඳගමු කියලා කොල්ල කෙල්ල ටික ඉස්සරහට එවලා අපේ ගෙවල් ගිනි තියලා අපේ දේපළ විනාශ කරලා පාර්මේතුරා ගිනි තියලා බලය අල්ලන්නයි එදා අපේ හාඳුරේ උත්සාහ කරේ. අනුර කුමාරලා වෙනස් වෙලා නැහැ. අපි ඒක දෙයක් කියන්න ඕන. දැන් අපි නිහඬ වෙලානේ ඉන්නේ. ඇත්ත කතාව ඒකනේ. අරගලෙන් පස්සේ අපි නිහඬයි. අපේ නායකයොත් නිහඬ වුණා. රාජ්‍ය සභා මන්ත්‍රීවරු ටිකක් නිහඬ වුණා. අපේ මිනිස්සු තීරණයක් ගන්න බැරි තැනකට අවිලා ඉන්නේ. අපි දැන් කට ඇරිය යුතුමයි. ජේපිකාරෙක් ඇවිල්ලා කියනවා නම් 75 වසරක දේශපාලනය ඉවර කරන්න ඕන. මේ දූෂිත දේශපාලනය පරාජය කරන්න ඕන. අපි රට හදන්නම්. අපිට ඡන්ද දෙන්න කියනකොට අපි කටවහගෙන හිටියොත් හරිද? ප්‍රශ්න කරන්න පෙරලා අපි නියෝජනය කරන්නේ මේ රට බේරගත්ත නායකයෙක්ගේ පක්ෂයක්. අපි නියෝජනය කරන්නේ වරාය ගුවන්තොට බල අධිවේගී පාර විදුලිය වතුර දීලා රැකියා ටික දීලා රට ආරක්ෂා කරපු නායකයෙක් නියෝජ කර පක්ෂයක්. හැබැයි ඔබේ ගෙදරට කැන්වසින් එන ජේපිකාරයෙක්ගෙන් අහන්න ඔබ නියෝජනය කරන පක්ෂේ නායකයා මොනවද කරේ කියලා. ඉතිහාසයේ මේ රටේ ගමේ හිටපු පන්සලේ නායක හාමුදුරුවන්ට තමන්ගේ මතයට අවත නොවුණා නම් නායකයෝ හාමුදුරුවන්ට වෙඩි තියලා මරපු පක්ෂයක්. ජේපික කියන්නේ තමන්ට අකුර ගන්නපු ගුරුවරයා තමන්ගේ මතයට අවත නොවුණා නම් ගුරුවරයාට වෙඩි තියලා මරපු පක්ෂයක්. අද මම දැක්කේ නෑ. දැක්කා අපේ හාමුදුරේ සමහර විට අපේ පොලිසිය සහෝදරෝ තරහ වෙන්න එපා. පොලිසිය මහතුරුයි හමුදා මහතුරුයි යනවා ජේපී එකේ රණවිරු රැස්වීමට. මට හරියටම මාතරකම මතක නැහැ. ආමි එකේ සහෝදරයෙක් හිටියා අයින් වෙන්න කියලා කිව්වා ජේපී එකෙන්. අයින් උනේ නැහැ. නිවාඩු වෙනකොට වෙලමැදදී අල්ලගත්තා. අල්ලගෙන මැරුවා. මරලා කකුලේ මස් කෑල්ලක් කපාගත්තා. අරගෙන ගිහිල්ලා ගෙදර හිටිය අම්මටයි තාත්තටයි කිව්වා පුතා ටවුන් එකේදී හම්බෙලා මේ මස් ටික දෙන්න කිව්වා උයලා තියන්න කියලා. ආවම රැට කන්න. අම්මයි තාත්තයි දන්නේ නැහැ තමන්ගේ දරුවගේ මස් කියලා. ඉව්වා උයලා ටික වෙලාවක් හිටියා පුතා නැහැ. තව ටිකක් වෙලාවක් හිටියා පුතා නැහැ. තාත්තා කිව්වා අම්මට පුතා යාළුවෙක්ගේ ගෙදර ගිහිල්ලා ටිකක් පරක්කු වෙලා එයි. අපි කාලා නිදාගමු කියලා තමන් උයපු තමන්ගේ දරුවගේ මස් කාලා නිදාගත්තා. පහුවදා උදේ තමයි දන්නේ තමන්ගේ දරුවගේ මස් තමයි උයලා කෑවේ කියලා. එහෙම පාර වැඩ කරපු ගමේ හිටපු පොලිස් නිලධාරියගේ ගෙදරට ඇවිල්ලා බල්ලගේ ඉඳන් හරකට වෙඩි තියලා ගෙවල් ගිනි තියලා ගිය රණවිරුව මරපු ජේපිකාරයෝ අද ඇවිල්ලා රණවිරු සමුළු තියනවා. එතකොට එතෙන්ට යන්නේ කොහොමද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා.
හැබැයි මගේ තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඇයි තාත්තා මැරුවේ? තාත්තට රිසිට් එකක් එවනවා බෙහෙත් දෙක නවත්තන්න කියලා. තාත්තා කියනවා මම වැරද්දක් නෙවෙයි කරන්නේ, මම මේ අහිංසක මිනිස්සුන්ට බෙහෙත් කරන එක කියලා. දෙවෙනි දවසේ ලියුම එවනවා, තුන්වෙනි දවසේ ලියුම එවනවා, තාත්තා මේක නවත්තන්නේ නැහැ, අපේ හඳුන් රෑ ගෙදරට එනවා. මගේ ඉස්සරහ තාත්තට වෙඩි තිබ්බේ. මම අඬනවා, මගේ අම්මා අඬනවා, මගේ අක්කා වැළපෙනවා. හැබැයි ජේපිකාරෝ ඒකට ඇහුම් දුන්නේ නැහැ. තාත්තට පළවෙනි වෙඩි උන්නේ තිබ්බම බෙල්ල ළඟින් යනවා, උන්නේ තාත්තා මැරෙන්නේ නැහැ. මගේ ඉස්සරහ 14 පොලකට උල්පියෙන් ඇල්ලා මැරුවේ. මං මගේ දහස් ගණන් මේ රටේ දරුවන්ගේ තාත්තලා, දරුවන්ගේ අම්මලා, හාමුදුරු රණවිරුව මිනිස්සු මරපු ජේපිකාරෝ ඇවිල්ලා ඡන්දෙල්ලනකට අහන්න ඕන තොපි ඉතිහාසයේ මොකද්ද කරේ කියලා. රට හදන්නම් කියනවා. අපි ආදරේ අම්මේ තාත්තේ අහන්න එකක්. උඹලා දාපු ලයිට් කණුවක් ඔය හරි තියෙනවා නම්, උඹලා හයි කරපු ට්‍රාන්ස්ෆෝමරයක් ඔය හරි තියෙනවා නම්, උඹලා කොල්ලෙකුට කෙල්ලෙකුට රස්සාවක් දීලා තියෙනවා නම්, ගම හදලා තියෙනවා නම් කියපල්ලා කියලා අහන්න. මේ මොහොතේදී අපේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මැතිතුමන් දිව්ලපිටියේ ඓතිහාසික ජන පුරවරයේ තමුන්නාසලගේ දේශපාලන මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමට සම්බන්ධ වෙන අවස්ථාව නාමල් රාජපක්ෂ මැතිතුමන්ට, නාමල් රාජපක්ෂ මැතිතුමන්ට, අපේ ජනාධිපතිතුමන්ට, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට, දිව්ලපිටියේ ජනතාවට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට, නාමල් රාජපක්ෂ මැතිතුමන්ට, ඉන්දික අනුරුද්ධ මැතිතුමන්ට, ඉන්දික අනුරුද්ධ මැතිතුමන්ට, දිව්ලපිටියේ වීරෝදාර ජනතාවට, ගම්පා වීරෝදාර ජනතාවට, නාමල් රාජපක්ෂ මැතිතුමන්ට, නාමල් රාජපක්ෂ මැතිතුමන්ට, නාමල් රාජපක්ෂ මැතිතුමන්ට, යුද්ධ අවසන් කළ නායකයාට, එතුමන්ගේ පුත්‍ර රත්නයට, අපේ ජනාධිපතිතුමන්ට, නාමල් රාජපක්ෂ මැතිතුමන්ට බොහොම ස්තුතියි. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, අතිපූජනීය මහා සංඝරත්නයේ ස්වාමීන් වහන්ස, අද මේ මොහොතේදී නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ මේ අති දක්ෂ වැඩ කරන්නට උපන් හපම්කම් තියෙන උරුමය සහිත නායකයා, එදා ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමතිවරයා විදිහට මේ රටේ දරුවන්ට සමානව සාධාරණව ක්‍රීඩා අභිවෘද්ධිය සඳහා සංවර්ධනය සඳහා උදව් කරපු නායකයා, අද මේ මොහොතේදී ඉතාම අමාරු වෙලාවක පළවෙනි මේ සභාවට ඇවිල්ලා තමුණාසලගේ සභාවට සම්බන්ධ වෙන්න සූදානම් සිටින්නේ. එහෙමනම් ගෞරවනීය ආරාධනය WD වීරසිංහ මැතිතුමනි, ඔබතුමන්ගේ හඬෙන් මේ සභාව අතවශයෙන්ම ශක්තිමත් වෙලා ධෛර්යමත් වෙලා තියෙන්නේ. මේ සටන ජය ගැනීමට දිව්ලපිටියේ ජනතාව සූදානම් කියන පණිවිඩය ඔබට මතක් කරමින් නැවතත් ගෞරවනීය ආරාධනය WD වීරසිංහ මැතිතුමනි උණුසුම් මත්පුල සන්නාධිය මැද මේ සභාව වඳන්නට මේ මොහොතේදී. දැන් අපේ සීන කුමාරයා, දැන් ගොඩාක් අය කියනවානේ පොඩි වැඩි අද්දකීම් නැහැ, ඔහොමනේ අපි හඳුරන්නේ කියන්නේ. මං අහන්න කැමතියි, මෙතන ඉන්නවනේ දැන් පහුගේ අරගලයක් කරානේ, අරගල වෙලා කිව්වා මේ රට බාර දෙන්න තරුණයෙකුට වයසකයට කරන්න බෑ කියලා. දැන් මේ ජනාධිපති ලයිස්තුවේ ඉන්න තරුණයෝ ටික දිහා ගන්නකො. සරත් පොන්සේකාට 73යි, සජිත් ප්‍රේමදාසට 57යි, අනුර කුමාරට 56යි, දැන් අපේ අපේක්ෂකයාට 38යි. දැන් ඔන්න අපි තරුණයෙකුට දීලා තියෙනවා පක්ෂය. දැන් අනිත් පැත්තෙන් කියනවා අධ්‍යක්ෂීම් නැහැ නේ, එහෙමනේ කියන්නේ. දැන් DA රාජපක්ෂ කවුද? එදා එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන ඇවිල්ලා බණ්ඩාරනායක මහත්තයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්න ඒකට නායකත්වය දුන්න මහින්ද රාජපක්ෂගේ තාත්තා, නාමල් රාජපක්ෂගේ සීයා, ADA රාජපක්ෂගේ පුතා මහින්ද රාජපක්ෂ මේ රටේ පස්වන විධායක ජනාධිපති, නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට, ඇමතිවරයෙක් විදියට තරුණ සිතුම් පැතුම් අඳුරගෙන නවීන තාක්ෂණය මේ රටට ගෙනල්ලා මේ රටේ අනාගතයේ තාක්ෂණික විප්ලවයකින් රටේ සංවර්ධනය හදන්න සැලසුම් කරන තරුණ නායකයෙක්. එහෙනම් එහෙට මෙහෙට පැනපුංගේ කියන කතාව අපිට අදාළද? අපිට අදාළම නැහැ. පස්වන විධායක ජනාධිපතිගේ පුතා නාමල් රාජපක්ෂ ලබන 21 වෙනිදා තියෙන මැතිවරණයෙන් 23 වෙනිදා උදේ වෙනකොට 9 වෙනි විධායක ජනාධිපති විදියට මේ රටේ මිනිසුපත් කරගන්න ආදරේ අම්මේ තාත්තේ. සද්ද නැතුව ඉන්නේ බඩු කෑලි ටික. දැන් මම ගමේනේ ඉන්නේ,
කමට ගියාම කියනවා මහත්තයෝ මහත්තයාලට කොන්දක් තිබ්බ මහින්ද මහත්තයා දාලා යන්න නැති වෙන්න මහත්තයා ගියත් අපි මහත්තයාට ඡන්ද දෙන්නේ නැහැ අපි දෙන්නේ මහින්ද මහත්තයාට ඒක නිසා ආදරය අම්මේ තාත්තේ මම අර කිව්වා වගේ දැන් අපේ හඬ අවදි කරමු හඬ අවදි කරලා අපේ මැතිවර ව්‍යාපාරය ලබන 21 දාගෙන කොට ඓතිහාසික ජයග්‍රහණයක් නාමල් රාජපක්ෂ මැතිතුමාට ගේන්න අපි සියලු දෙනාම කටයුතු කරමු ඒකින්ද මම වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මගේ මෞබිමේ හදවතේ වක්කමයි පිරෙන්නේ දුන්නේලේ ජාතියයි නාමල් රාජපක්ෂ මැතිතුමන්ට නාමල් රාජපක්ෂ මැතිතුමන්ට මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට නාමල් රාජපක්ෂ මැතිතුමන්ට දෙන්න තමුන්නාසලගේ හයිය නාමල් රාජපක්ෂ මැතිතුමන්ට ඉන්දි කනුරුද්ද මැතිතුමන්ට දිවුලපිටිය වීරෝදාර ජනතාවට නාමල් රාජපක්ෂ මැතිතුමන්ට අපේ ජනාධිපතිතුමන්ට බොහොම ස්තුතියි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය නාමල් රාජපක්ෂ මැතිතුමනි අපිට ඔබතුමා දැක්කත් ඇති නාමල් රාජපක්ෂ මැතිතුමන්ට ඔබතුමන් මෙවස්ථාවට සම්ප්‍රාප්ත වෙන මොහොතේ අදහස් ඉදිරිපත් කරමින් සිටියේ අපේ ආදරණීය නායකයා අම්පාරේ ජනතාවගේ WD වීරසිංහ මැතිතුමා ඔබතුමන්ටයි නැවතත් ගෞරවනීය ආරාධනය මේ සභාව ආමන්ත්‍රණය කරන්නට දැක්කත් ඇති කියලා තමයි කියන්නේ නේ දැක්කත් ඇති ඒ හිනාව උදේට ටීවී එකෙන් හරි දැක්කත් ඇති මට නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඒ දැක්ම තියෙන ඒ පෞරුෂත්වයේ තියෙන තරුණකම තියෙන දෙකට නැමිලා නැති කොන්ද කෙලින් තියාගෙන අභියෝගේ බාර ගන්න පුළුවන් අපේ ආදරණීය නායකයා අනාගත ජනාධිපතිතුමා නාමල් රාජපක්ෂ මැතිතුමාගෙන් අවසරයි මම මගේ කතාව අවසන් කරනවා ඒකින්ද ආදරණීය අම්මේ තාත්තේ දැන් අපි තීරණය කළ යුතුයි පැති දෙකයි තියන්නේ රට බෙදන්නේ නැති රට ආරක්ෂා කරන්නේ නැති තාත්තගේ ප්‍රතිපත්තියේ ඉඳලා රට ආරක්ෂා කරන්න වැඩ කටයුතු කරන තාත්තගේ ප්‍රතිපත්තිය තුල ඉඳලා රට සංවර්ධනය කරන්න ඒකට නායකත්වය දෙනවා කියලා රටේ මිනිසුන්ට පැවසපු අපේ ආදර්ය තරුණ නායකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් අපි හිට ගන්න ඕන මෙතන ඉන්න ප්‍රසන්න අමතුමාලා ඉන්දික අමතුමාලා තිස්ස කුට්ටිය ආරච්චිලා මේ වේදිකාවේ ඉස්සරහ ඉන්න නායකයෝ තනතුරු වලට වරප්‍රසාද වලට යට වෙන්නේ නැතුව නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා ආදරණීය අම්මේ තාත්තේ අපේ මොන තනතුරු කැලෙව්වත් කෑලි කෑලි වලට කැපුවත් රාජපක්ෂ කඳවුර අත්හරින්නේ නැතුව 21 වෙනිදා පවත්වන ජනාධිපතිවරණයෙන් පස්වන විධායක ජනාධිපති විදියට නාමල් රාජපක්ෂ පත් කරගන්න එකතු වෙන්නයි කියන ආරාධනය කරමින් නාමල් රාජපක්ෂ මැතිතුමාට නාමල් රාජපක්ෂ මැතිතුමාට පොදු ජන පෙරමුණට ඉන්දික අනුරුද්දට දිවුල පිටියේ ජනතාවට ජයවා ජයවා අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
WD වීරසිංහ මැතිතුමාට තමුන්වහන්සේලා දෙන්න හොඳ උණුසුම් මත්පුලසන් නාදයක්. මේක තමයි සත්‍ය කතාව අපේ මාතෘභූමියේ. ගෞරවනීය ආරාධනය කාලය යන නිසා අපි ඉක්මනින් මේ වැඩසටහන ඉස්සරහට අරගෙන යනවා. නාමල් රාජපක්ෂ මැතිතුමනි, අද උදේ වරුව සෙනසුරාදා කොච්චර වැඩ තිබ්බත් ඔබතුමන්ගේ පියා පස්වන විධායක ජනාධිපතිතුමා දිවුල පිටියට එනවා කියනකොට මේ දිවුල පිටියේ ජනතාව කවුරු මොන යෝධයා මොන සක්කරයා කිව්වත් ගෙදරට වෙලා ඉන්නේ නැතුව අද මේ සභාවට ඇවිල්ලා ඔබතුමා ජනාධිපති කරන්න පෙළගැහිලා ඉන්නවයි කියන එක අපි ආඩම්බරෙන් කියනවා. ඔබට ගෞරවනීය ආචාර්ය මගේ උණුසුම් ආරාධනය. මේ සටනේ පතාකේ ගණනාවක් ඉන්නවා ප්‍රසන්න රණවීර මැතිතුමනි, ඔබතුමන්ටත් අපේ උණුසුම් මත්පුල සන්නාදය දෙනවා. දෙන්න ආදරණීය අම්මේ තාත්තේ ප්‍රසන්න රණවීරට බොහොම ස්තුතියි. එමනම් ගෞරවනීය ආරාධනය අපේ සටනේ යෝධයා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. මෙතුමා විවාදයට එනකොට විවාද කණ්ඩායමට එන ප්‍රතිවාදීන් අහනවා කවුද අද විවාද කණ්ඩායමේ ඉන්නේ කියලා. ජනකණන් පොඩ්ඩක් කල්පනා කරනවා බිම් බලා ගන්නවා. සටනට සටන දෙන මූණට මූණ අභියෝග කරන ජනක තිස්ස කුට්ටියාරච්චි මැතිතුමනි, ඔබතුමන්ටයි ගෞරවනීය ආරාධනය. දිව්ලපිටිය මේ ඓතිහාසික විජයග්‍රහයි ජනරැළි අමතන්නට, දිව්ලපිටිය ජනතාවට, ඉන්දික අනුත් මැතිතුමාට, නාමල් රාජපක්ෂ මැතිතුමන්ට අතිගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. අපේ වීරසිංහ සහෝදරයා කිව්වේ පස්වන විධායක ජනාධිපති වගේම නියත වශයෙන්ම මේ රටේ ලබන මාසයේ 22 වෙනිදා උදේ පාන්දර වෙනකොට සුබ පණිවිඩයක් ඇහෙනවා ලක්වාසී සියලු දෙනාටම. මොකද්ද ඒ සුබ පණිවිඩය? ලබන මාසයේ 22 වෙනිදා උදේ ලැබෙන සුබ පණිවිඩය මොකද්ද? මේ රටේ පස්වන විධායක ජනාධිපතිට සම කළ හැකි එකම 9 වැනි විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ මැතිතුමාගේ දිවුරුම් දීම තමයි සුබ පණිවිඩය. අවසරයි 9 වැනි විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ මැතිතුමනි. ඒ වගේම ජොන්සන් ප්‍රනාන්දු මැතිතුමා, සීවී රත්නායක අපේ ආදරණීය අමාත්‍යතුමා, එවැගේම ප්‍රසන්න රණවීර මැතිතුමා, එවැගේම සරණ ගුණවර්ධන හිටපු අමාත්‍යතුමා, එවැගේම මෙරිල් අයියා, රාජ්‍යසභාවේ සභාපතිතුමාලා, නගරාධිපතිතුමාලා, මන්ත්‍රීතුමාලා, අපේක්ෂක කණ්ඩායම, ආදරණීය අම්මලා තාත්තලා සෑම සියලු දෙනාගේම අවසරයි. ඉන්දිකාණ්ඩු දෙමතුමා උදේ පාන්දර කියලා නැහැ ගේම ගත්තා. උදේ 10ට රැස්වීම කරනවා දැව්වම 10ට කරන්න. 12ට කරනවා දැව්වම 12ට කරන්න. 2ට ඇහුවා නම් ඒත් හා. දැන් මෙතන ඉන්දිකාණ්ඩු දෙමතුමා ඉන්නවා. ප්‍රසන්න රණවීර මැතිතුමත් ඉන්නවා. මෙරිල් අයියලා අපේ මහර සභාපතිතුමිය මම නම් කියන්නේ ඔක්කොම ඉන්නවා. ප්‍රසන්න රණතුංගේ මැතිතුමාකෝ, ප්‍රසන්න රණතුංගේ මැතිතුමාකෝ, ගම්පා දිස්ත්‍රික්කයට නායකත්වය දීපු, ගම්පා ගම් ඇතුල් වල පාරවල් ටික හදපු, නෑ කියන්නේ විදුලිය දීපු, බෝක්කු ටික හදපු, ගුවන් පාලම් හදපු, මල ගෙදර මගුල් ගෙදර නියෝජනය කරපු, මහින්ද මහත්තයාගේ පින්තූරය ගහගෙන පාර්ලිමේන්තු ගියපු, පළාත් සභාවේ මන්ත්‍රී වෙලා ඉන්නකොට ජ්‍යෙෂ්ඨ ඉදදී කතා කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමා මහා ඇමතිකම දීපු, මහින්ද රාජපක්ෂ මහත්තයාට අහුවෙන තැන වැඳගෙන හිටපු නාමල් ඇමතිතුමාට මල්ලි කියලා කරට උඩින් අත දාගෙන හිටපු, අපෙන් හෝදල බීලා සල්ලි ටික අරගෙන වැඩ කරපු ප්‍රසන්න රණතුංග කෝ? එයා ගියේ නෑ. එයා ගියේ නෑ. කෝකිලත් නෑ, සහනුත් නෑ, ලසන්තත් නෑ, මිලානයාගේ නම කියන එක හරිත් නෑ. දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමයි, බැසිල් රාජපක්ෂ මැතිතුමයි,
නාමල් රාජපක්ෂ මැතිතුමයි මේගොල්ලෝ ගෙනල්ලා කිව්වලු අරගලේ වෙලාවේ දැන් ගහන ගැහිල්ල නවත්තන්න අමාරුයි ඒ නිසා රනිල් ජනාධිපති කරන්න සුදුසුයි කියලා කිව්වලු දැන් මන් දැකියේ මෙහෙම එක තමයි කියන්නේ අපි නෙමෙයි රනිල් ජනාධිපති කරන්න කියලා කිව්වේ රනිල් මහත්තයව ජනාධිපති කරන්න කියලා කිව්වේ රාජපක්ෂලා පක්ෂේ නායකයෝ ඒ නිසා තමයි රනිල් ජනාධිපති කරේ ඒ අවුරුදු දෙකට රනිල් හොඳයි නම් තව අවුරුදු පහකට රනිල් හොඳ නැත්තේ ඇයි කියලා ප්‍රසන්න රණතුංග මේ දිස්ත්‍රික්කයේ හිටපු දිස්ත්‍රික් නායකතුමා ලැජ්ජ නැතුව අපෙන් අහනවා. දෙයා බබාද? දැන් අපෙන් අහන්න එයා බබාද? ඊළඟ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු 10ක් 15ක් ගෙනල්ලා අත උස්සලා රනිල් අප්පච්චි හොඳයි කියලා අහලා රනිල් ළඟට ජනතාව යන්න කිව්ව නිසා යනවා කියන්න එයා බබාද? එයා බබාද? නෑ. අවුරුදු දෙකකට රනිල් බත් කරා තමයි. රනිල් බත් කරේ කවුද අපි? ඇයි රනිල් බත් කරේ? ඇයි රනිල් බත් කරේ අපි? ඒ වෙලාවේ අරගලේ කිව්ව රාජපක්ෂ කෙනෙකුට ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් දෙන්න බෑ. කිව්වද නැද්ද? රාජපක්ෂලට ඇමතිකම් දෙන්න බෑ කිව්වා. රාජපක්ෂ කෙනෙක් අගමැතිකමේ තියන්න බෑ ජනාධිපතිකමේ තියන්න බෑ කිව්වා. ඒක බෑ කිව්වා එදා. පොට්ටුවේ කෙනෙකුට අගමැතිකම දෙන්න බෑ පොට්ටුවේ කෙනෙකුට ජනාධිපතිකම දෙන්න බෑ කියලා කිව්වා. පොට්ටුවේ නොවන කෙනෙක් ජනාධිපති කරන්න පොට්ටුවේ නොවන කෙනෙක් අගමැති කරන්න කියලා කිව්වා. ඒ නිසා තමයි පොට්ටුවේ නොවන කෙනෙක් විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයව අපි ජනාධිපති කරේ. ඒ නිසා තමයි පොට්ටුවේ නොවන කෙනෙක් විදියට දිනේෂ් ගුණවර්ධන මැතිතුමාව අගමැති කරේ. ඒ කරලා ආණ්ඩුවක් විදියට අපි ඔක්කොම සහයෝගය දුන්නා. ප්‍රසන්න රණතුංග ඇමතිතුමාට අමතක වුණාට තිස්සකුට්ටිය ආරච්චි තවමත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන රාජ්‍ය ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රසන්න රණවීර තවමත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන රාජ්‍ය ඇමති මෙතනට ආපු WD වීරසිංහල තවමත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී. එතකොට අපි ඔක්කොම එකතු වෙලා අපි පත් කරගත්ත ජනාධිපතිවරයා ලවා එවකට තිබුණු ප්‍රශ්න ටික විසඳීමේ වගකීම තිබුණේ ආණ්ඩු විදියට අපිට. පෝලිං යුගයේ හැදුනම දාලා දුවන්න අපිට පුළුවන් කමක් නැහැ. කිරිපිටි පෝලිම තෙල් පෝලිම අතරමඟ දාලා දුවන පුරුද්දක් අපි ළඟ නැහැ. අස්ථාවර රට ස්ථාවර කරන්න නැතුව දාලා දුවන පිළිවෙලක් අපි ළඟ නැහැ. ඒ නිසා තෙල් පෝලිං ටික නතර කරන්නත් ගෑස් පෝලිං ටික නතර කරන්නත් කිරිපිටි පෝලිං ටික නතර කරන්නත් සාමය ස්ථාපිත කරන්නත් සහයෝගය දුන්නේ ආණ්ඩු පක්ෂයේ විදියට අපි මන්ත්‍රීවරු සියලු දෙනාම. ඒකට නායකත්වය දෙන්න තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපති ධුරයට පත් කළේ. මේ මොහොතේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අපේ හදවතේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට මාතෘභූමියේ නායකයාට මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ඉන්දික අනුරුද්ධ මැතිතුමන්ට දිවුලපිටිය ජනතාවට මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අපේ යුග පුරුෂයාට මාතෘභූමියේ සෙන්පතියට මාතෘභූමියට නිදහස ගෙනාපු නායකයාට රට ගොඩනගපු නායකයාට මාතෘභූමියට මාතෘභූමියට මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අපේ ශ්‍රේෂ්ඨ නායකයාට අපේ ශ්‍රේෂ්ඨ නායකයාට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නාමල් රාජපක්ෂ මැතිතුමන්ට මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ඉජල් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අතිගරුව විජනාධිපතිතුමාට හදවතේ නායකයාට මව්ය බේරාගත් නායකයාට අපේ හදවතේ ජනාධිපතිතුමාට මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට මව්බිම බේරාගත් නායකයාට දේශයේ එක්සේ සත්කර නායකයාට සදාදරණීය නායකයාට සමස්ත දේශයේ අපච්චිට
මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට පොහොට්ටුවට පොදු ජන පෙරමුණට නාමල් රාජපක්ෂ මැතිතුමන්ට ජය වේවා ජය වේවා. අධිකර ජනාධිපතිතුමනි, ඔබතුමාගේ සම්ප්‍රාප්තිය ඓතිහාසික මේ ගමන් මගට මහා ශක්තියක්. මෞබිම බේරාගත් සදාදරණීය නායකයා මේ මොහොතේදී මේ ආදරණීය ජන හමුව රැලිය සමග එකතු වෙන මොහොතයි ආරාධනය ගනිතුව නැවත බාමන්ත්‍රණය කරන්නට චානක තිස්ස කුට්ටි ආරච්චි මෙතුමන්ට. අමාර හැමතැනම කියනෝ වගේ රජ පෙළපතේ ආසම නාමේ තමයි දුටු ගැමුණු. එදා අපි නොදුටු දුටු ගැමුණු අද දවසේ තවමත් අපි සියසට දකින දුටු ගැමුණු පස්වන විධායක ජනාධිපති ඔබ අප ආදරය කරන මහින්ද රාජපක්ෂ මැතිතුමනි, අවසර ගන්න ඔබතුමාගේ. දැන් මං කිව්වේ එවකට තිබුණු ප්‍රශ්න ටික විසඳන්න පොට්ටුවේ කෙනෙක් එපා කියපු නිසා, රාජපක්ෂවරයෙක් එපා කියපු නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයව අපි ජනාධිපති කරා. හරිද? කරලා ඉවරයිනේ. එහෙම රනිල් වික්‍රමසිංහ මහත්තයව ජනාධිපති කරා කියලා තව අවුරුදු පහකට ජනාධිපති පුටුවේ වාඩි කරවන්න කොන්දේසි විරහිතව පොට්ටුව නැතුව පොට්ටුවෙන් ගැලවී ගැලවී ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඔඩොක්කුවේ ලගින්න කියලා ප්‍රසන්න රණතුංගට අපි කිව්වද? රනිල් වික්‍රමසිංහ මහත්තයව තාවකාලිකව පාවිච්චි කළාට තව වසර පහකට රනිල් ජනාධිපති කරන්න කියලා ඒ ඔඩොක්කුවේ ප්‍රසන්න රණතුංග ප්‍රධාන කණ්ඩායමට ලගින්න කියලා අපි කිව්වද? හයියෙන් කියපල්ලා මගේ අම්මා. අපි කිව්වේ නෑ ප්‍රසන්න රණතුංගලට රනිල් ගොඩොක්කුවේ ලගින්න. ප්‍රසන්න රණතුංගල කියනවා නම් ජනතාව වෙනුවෙන් තීන්දු ගත්තේ කියලා. අපි ඒක දන්නේ නෑ මගේ අම්මේ. දයාසිරි ජයසේකරනම් කියනවා බාර් පර්මිට් ගැන. තව දේශපාලන වේදිකාවල් වල හෙනවා ලක්ෂ 1500 2500 ගැන. ප්‍රසන්න රණතුංග නැවත වතාවක් ඇමති මණ්ඩලයේ රනිල් දිනවල ඇමති වෙන්න බලාගෙන ඉන්නවා කියලා ආරංචි. අගමැති සිහින දකින්නවා කියලා ආරංචි. රාජපක්ෂ වරුන්ගෙන් වැඩ අරගෙන අරගෙන කඳවුරට හූ කියලා කඳවුර පැත්තකට දාලා අපි අහන්නේ ප්‍රසන්න රණතුංග ප්‍රධාන ගම්පා පාර්ලිමේන්තු පොහොට්ටුවෙන් ගියපු කණ්ඩායමෙන් අපි අහන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරපු හැම හොඳ වැඩකටම පාර්ලිමේන්තු අපි අත ඉස්සුවා. තවමත් මං ආණ්ඩු පක්ෂේ පාර්ලිමේන්තු මන්ත්‍රී. අපි ආණ්ඩුව දාලා ගිහිල්ලා නැහැ. සමලිංගික නීතිය ගේනකොට ප්‍රසන්න රණතුංගට අත උස්සන්න පුළුවන්ද? සමලිංගික නීතිය ගේනකොට කෝකිලාලට සහන්ලට අත්ති ලව්වේ කියවෙනවා මිලාන්ලට පුළුවන් දත උසන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා 30 වසරක යුද්ධේ නැවැත්තුවේ මේ ගම්වලින් ආදරණීය රත්තරන් තරුණ කෙල්ල කොල්ල යුද පිටියට යවලා යුද පිටියට ගිහිල්ලා එහෙම බේරගත්ත රට රනිල් වික්‍රමසිංහ මහත්තයාක පෑන්ගිරකින් 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ බලය බෙදන්න හදනකොට උතුරු නැගෙනහිර මහින්ද මහත්තයට පහින් ගාලා ගිහිල්ලා රනිල් ගොඩක්කුවේ වාඩි වෙන්න පුළුවන්ද කියලා ප්‍රසන්න රණතුංගලගෙන් අපි අහනවා. ඒ නිසා මම ඔබට මතක් කරන්නේ මේ පණිවිඩය ඔබ ගමට ගෙනියන්න. ප්‍රසන්න රණතුංග මෙත්තුමාලා පවිත්‍ර මෙතිනියලා රෝහිත මෙත්තුමාලා ඔක්කොම මොකද්ද කියන්නේ? පක්ෂේ නායකයෝ පක්ෂ එකතු වෙලා කිව්වනම් රනිල් ජනාධිපති කරන්න අවුරුදු දෙකකට ඇයි ඉතුරු අවුරුදු පහත් රනිල්ටම දීලා පාඩුවේ ඉන්න බැරි කියලා අපෙන් අහන්නේ. දේශපාලනය කියන්නේ දිනන පුජ්‍යලයාගේ වට එකතු වෙන එක නෙමෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා ආදරණීය අප්පච්චි අපිට දීපු ප්‍රතිපත්තියක් තියෙනවා. අද සැහැල්ලුවට හැල්ලුවට ලක් කරාට එදා යුද්ධයේ දිනලා ප්ලේන් එකෙන් බැහැලා පොළව ඉඹලා අපේ ආදරණීය අප්පච්චි මොකද්ද කිව්වේ? පළමුවත් මව්බිම කියපල්ල මගේ අම්මා හයියෙන්. පළමුවත් මගේ මව්බිම, දෙවනුවත් තවමදි, පළමුවත් මව්බිම, දෙවනුවත්, තෙවනුවත්. කවුද එහෙම කිව්වේ?
ආදරණීය අප්පච්චි කිව්වේ පළමුව දෙවනුව තෙවනුව මව්බිම ඒ ප්‍රතිපත්ති අමතක කරලා අපිට දේශපාලනය කරන්න බෑ. ඒ නිසා මව්බිම දෙකඩ වීමේ පොඩි හරි අදහසක් එළිය තියෙනවා නම් කවුරු විරුද්ධ නොවුනත් පොදු ජන පෙරමුණේ මහින්ද රාජපක්ෂ කඳවුර දිවි හිමියෙන් මේ රට බේරගන්න සටනේ නියමුව විදියට කටයුතු කරනවා කියන කාරණාව ඔය ඉන්න සෑම කඳවුරකට මතක් කරනවා. එනිසා අපේ ආමුදුරුවනේ මෙතන වෙන දෙයක් නැහැ. මෙතන තියෙන්නේ මාතෘභූමිය පිළිබඳ සටන. ඒ සටන දිනන්න රනිල් එක්ක බෑ. ඒ සටන දිනන්න සජිත් ප්‍රේමදාස එක්ක බෑ. ඒ සටන දිනන්න අනුර කුමාර් දිසානායක එක්ක බෑ. ඒ නිසා තමයි අභියෝගවලට අභියෝග කරමින් තාත්තා නවත්ත පුතණින් පටන් අරගෙන මේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරමින් මේ රටේ අනාගත තරුණ තරුණියන්ට මේ රට ආරක්ෂා කරමින් ඒ බැටන් එක දෙන්න සුදුසු සුදුසුම පුජ්‍යලයා විදියට මහින්ද රාජපක්ෂ මැතිතුමා අන්තිමට හරිගත්ත තීරණය ඒක නිවැරදි තීරණය. ඒ නිවැරදි තීරණය සාක්ෂාත් කරමින් ලබන 22 වෙනිදා උදෑසන වෙනකොට මේ රට බේරගන්න ආදරණීය තරුණ නායකයා අවුරුදු 38 තරුණ නායකයා නමවන විදායක ජනාධිපතිවරයා බවට පත්කිරීමේ සටන දියුල පිටියේ ඔබ අද අතට අරගෙන තියෙනවා කියන කාරණාව මතක් කරන ගමන් දැන් අන්තිමට මම මේ කාරණාව කියලා අතර කරනවා. දැන් අහනවා නාමල්ට පුළුවන්ද සමාවෙන් අතිගරු ජනාධිපතිතුමනි රට බේරගත් අපි කියන්නේ දකින දුටු ගැමුණු ඔබ ඔබ තුමාව අපිට පේනවා අපේ තාත්තා වගේ සමහර දූ දරුවන්ට ඔබතුමා පේන්නේ සීයා වගේ. හැබැයි ප්‍රතිවිරුද්ධ මිනිසුන්ට ඔබ පෙනුනේ මයින වගේ. ප්‍රතිවිරුද්ධ මිනිසුන්ට එහෙමයි පෙනුනේ. හැබැයි වයසට යනකොට සීයා කියලා ආදරෙන් කතා කරන අපි ආදරණීය තාත්තට අප්පච්චි කියලා ආදරෙන් කතා කරන අපි දැන් කියනවා එයාට වයස වැඩි එයාට කරන්න බෑ. හොඳයි අපි හිතමු කරන්න බැරි නෑ කරපු හරි ඔබතුමා ඇති. ඔයිට වඩා කවුරු කරන්නද අපේ ජනාධිපතිතුමනි? ජේ.ආර්. ජයවර්ධන හදපු යුද්ධේ. ජේ.ආර්. ජයවර්ධන තමයි 83 යුද්ධේ හැදුවේ. ප්‍රේමදාසට බැරි වුණු නතර කරන්න බැරි වුණු යුද්ධේ. ඩී.බී. විජේතුංග චන්ද්‍රිකා මැතිරියට බැරි වුණු යුද්ධේ. අපිට යුද්ධ බිය නැති කරේ ඔබ. දැන් එතුමාට වයසයි කියලා කියනවනේ. ඊළඟට අපි කිව්වා එහෙනම් 38ක් වෙන තරුණයට දීලා බලමු. දැන් කියනවා එයා පොඩි වැඩිලු. එයා වයස වැඩි, මෙයා පොඩි වැඩි. දැන් මොකද්ද ඉල්ලන මැදේක කියලා මම දන්නේ නැහැ. කවුද ඉල්ලන්නේ කියලා? අවුරුදු 38 තරුණයෙක් විදියට අලුතෙන් දේවල් කරන්න ඕනේ නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටට චින්තනයක් දුන්නේ මහින්ද චින්තනය. එදා රටට මහින්ද චින්තනේ වැරදුනේ නැහැ. ඒකේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය තියෙනවා. විදුලිය දෙන විදිය තියෙනවා. බලශක්ති ප්‍රතිපත්තිය තියෙනවා. අධ්‍යාපන ප්‍රතිපත්තිය තියෙනවා. ආර්ථික ප්‍රතිපත්තිය තියෙනවා. ඒකේ වරායවල් ගුවන්තොට පොළවල් අධිවේගී මාර්ග හැදෙන විදිය තියෙනවා. ඒකේ නවීන තාක්ෂණය මුසු කරන විදිය තියෙනවා. මහින්දෝදයේ විද්‍යාගාර හදන විදිය තියෙනවා. ලෝකයේත් එක්ක අන්තර්ජාතික සම්බන්ධතා හදාගන්න විදිය තියෙනවා. ඉන්දියාවට, චීනයට, ඇමරිකාවට, ජර්මනියට, ප්‍රංශයට, ජපානයට කතා කරන හේතු තියෙනවා. ඒ සියල්ල මහින්ද රාජපක්ෂ මැතිතුමා දුර දිග බලලා සැලසුම් කරලා ඉවරයි. ඒකනේ ලස්සනට දකුණු වෙරළ තීරයේ එක අධිවේගී මාර්ගයයි, මධ්‍යමට එක අධිවේගී මාර්ගයයි, මැණික් කුළුණ හදනකොට රත්නපුරට එක අධිවේගී මාර්ගයයි, ඒක බැටිකලව දක්වා වෙනමයි, මේක යාපනය දක්වා වෙනමයි. මහින්ද රාජපක්ෂ අප්පච්චි මේ චිත්‍රයේ රටේ ඇඳා. එතනින් අතර වෙන්නේ නැතුව අධිවේගී මාර්ගය පාවිච්චි කරන්න හම්බන්තොට වරාය, ඊළඟට හම්බන්තොට ගුවන්තොට බල, මෙතනින් ඩොලර් ගලාගෙන එන්න පෝට් සිටිය, නෙළුම් කුළුණ, මැණික් කුළුණ, කෝච්චි පාර, ගමේ පාර, ලස්සන සැලස්මක් මහින්ද අප්පච්චි අපිට හදලා දුන්නා. වෙන මොකුත් එපා නාමල් රාජපක්ෂ මැතිතුමනි, ඔබතුමාගේ තාත්තා නවත්තපු තැනින් නැවත මේ රට ආරම්භ කරන්න පුළුවන් එකම අපේක්ෂක එකම නායකයා ඔබ. ඒක රනිල් වික්‍රමසිංහගේ ඇඟේ නෑ. ඒක සජිත් ප්‍රේමදාසගේ ඇඟේ නෑ.
ඒක අනුර කුමාර් දිසානායකගේ ඇඟේ නෑ. එය කියන්න සීන ලෝක අනුර කුමාර කියනවා මම ආවොත් කරන්නම්. මට දුන්නොත් කරන්නම්. මිනී මරපු අනුර කුමාරගෙන් බලාපොරොත්තු වෙන්න එපායවා. සජිත් ප්‍රේමදාස කියනවා මම රණසිංහ ප්‍රේමදාසගේ පුතා. මම දුප්පතාගේ හිතවතා. හැබැයි රට සංවර්ධනය කරන විදියක් එතුමාගෙන් එන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආර්ථික න්‍යාය මොකද්ද? IMF එකෙන් ණය ගැනීම, නිකං කන්න දීම, ඒ දීලා බැරි වෙනකොට කෑල්ල කෑල්ල විකිණීම. මම වරාය විකුණන්නම් කන්න දෙන්නම්. ගුවන්තොට බිල් විකුණන්නම් කන්න දෙන්නම්. පෝට් සිටිය විකුණන්නම් කන්න දෙන්නම්. ඒකට රනිල් වික්‍රමසිංහ ඕනේ නැහැ. ඒකට මිලන් ජයතිලකේ හිටියත් කරන්න පුළුවන්. ඒකට රනිල් ඕනේ නැහැ විකුණගෙන කන්න. එනිසා එංගියා ප්‍රතිපත්තියක් රනිල් ළඟ නැහැ. සමලිංගික නීතිය දීතිගත කරන්න ඕ තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව තියෙන. හදපු වරාය රනිල් කළමනාකරණය කරේ නැහැ. හදපු පෝට් සිටිය ලප්තන ලොප්පුණා කළමනාකරණය කරේ නැහැ. හදපු අධිවේගී මාර්ග අංගලක් රනිල් වික්‍රමසිංහ මහත්තයා දීර්ඝ කරේ නැහැ. හදපු කෝච්චි පාර අඩියක් රනිල් වික්‍රමසිංහ මහත්තයා දීර්ඝ කරේ නැහැ. දීපු සමෘද්ධියට කෙලිය රනිල් මහත්තයා වෙන මොකක්ද අටමගලයක් ගෙනල්ලා දුප්පත්කම නැති කරනවා කියලා බොරුවක් කරා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රතිපත්ති ගැලපෙන්නේ නැහැ. ඒක ප්‍රසන්න රණතුංගලට ගැලපුණාට අපේ කඳවුරට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා නාමල් රාජපක්ෂ වගේ එන්නේ මොකටද? මහින්ද මහත්තයා නතර කරපු අධිවේගී මාර්ග ටික ඉතුරු ටික කරන්න නාමල් ඕනේ. මහින්ද මහත්තයා නවත්තපු කෝච්චි පාර ඉදිරි ටික කරන්න නාමල් රාජපක්ෂ ඕනේ. ඉතුරු ගාමීය පාරවල් ටික සංවර්ධනය කරන්න නාමල් රාජපක්ෂ ඕනේ. අවසාන වශයෙන් ජාත්‍යන්තර සම්බන්ධතා මේ වට ඕනේ. රනිල් මහත්තයා හිතනවා ටයි එක ඇඳලා කෝට් එක දාලා කොටි දෙක දෙපැත්තේ පිටිපස්සේ තියලා සුදු මහත්තයාට අතට අත දීලා ලංකාවේ නිවුස් එකේ ලොකුවට බැම්මම අර අගමැති හමු වුණා මේ අගමැති හමු වුණා ජාත්‍යන්තර සම්බන්ධතා. ගෙනාපු එක ඩොලර් එකක් කියන්නකො මගේ අම්මා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ අවුරුදු දෙකට ජාත්‍යන්තර සම්බන්ධතා පාවිච්චි කරලා ගෙනාපු එක ඩොලර් එකක් කියන්නකො මගේ රත්තරන් අම්මා. ගෙනාපු ඩොලරයක් තියා බිබික්කමක් දැක්කද මගේ රත්තරන් අම්මා? රනිල් මහත්තයා ගෙනාපු බිබික්කමක් නෑ. ඒ සම්බන්ධතාවයේ අන්තර්ජාතික සම්බන්ධතා නොවේ. එහෙම බැලුවම මහින්ද මහත්තයා චීනෙත් එක්ක ගොඩනගපු සම්බන්ධතාවේ අත තියෙන්නේ පුතාතේ. ඒකේ ප්‍රතිඵල තමයි සම්බන්ධතොට වරාය. ඒකේ ප්‍රතිඵලය තමයි පෝට් සිටිය. ඒකේ ප්‍රතිඵලය තමයි අධිවේගී මාර්ග. ඒක තමයි චීනෙත් එක්ක තියෙන ජාත්‍යන්තර සම්බන්ධතාවය. ඒක තමයි තාත්තගෙන් පුතාට දීපු ජාත්‍යන්තර සම්බන්ධතාවය. ඉන්දියාවට ගිහිල්ලා ඩොලර් බිලියන 4ක ක්‍රෙඩිට් ලයින් එක බැසිල් රාජපක්ෂ ගත්තේ. ඒකෙන් තමයි අදට කන්න දෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්දියාවෙන් ගෙනාපු බිබික්කමක් ගැන අද වෙනකන් අපි අහලා නැහැ. අද වෙනකන් අහලා නැහැ. ඒ බාප්පගෙන් ලැබෙන තාත්තගෙන් ලැබෙන අන්තර් ජාතික සම්බන්ධතාවය ලැබෙන්නේ නාමල් රාජපක්ෂ පුතාට. ඇමරිකාවට, ජර්මනියට, පලස්තීනයට, ජපානයට, යුරෝපයට ගියාම මහින්ද රාජපක්ෂ මහත්තයාට මෙතුමාට ජනාධිපතිතුමාට දීපු ව්‍යාපෘතිවල සම්බන්ධතාවය ලැබෙන්නේ නාමල් රාජපක්ෂ පුතාට. දැන් කවුද කියන්නේ නාමල් රාජපක්ෂට අන්තර්ජාතික සම්බන්ධතා ජාත්‍යන්තර සම්බන්ධතා නැහැ කියලා? ජාත්‍යන්තර සම්බන්ධතාවය කියන්නේ ෆොටෝ එක ගහගෙන එකයි, කෑම වේල කන එකයි, උසයිද මිටිද බලන එකයි නෙමෙයි. ජාත්‍යන්තර සම්බන්ධතාවයේ ප්‍රතිඵලය රටට ලැබෙන්න ඕනේ. එහෙම වැඩිම ජාත්‍යන්තර සම්බන්ධතාවයන් එකතු කරගෙන ඒ සියලු සම්බන්ධතාවයන් රටේ අනාගත සංවර්ධනය සඳහා මුහුකලයකි එකම නායකයයි අපේක්ෂක ලයිස්තුවේ ඉන්නේ. ඒකම නායකයා මහින්ද රාජපක්ෂගේ පුතා නාමල් රාජපක්ෂ පමණයි කියන කාරණාව ඔබ ගමට ගිහිල්ලා බය නැතුව කියන්න. ඕක නිහත් ඉලව්වේ ඕනේ. කොල්ල කෙල්ලොන්ට රැකියා ටික ලැබෙනවා නම්, රටේ ඩොලර් ප්‍රශ්න ටික විසඳෙනවා නම්, යටිතල පහසුකම් ටික හැදෙනවා නම්, කොල්ලයි කොල්ලයි කෙල්ලයි කෙල්ලයි කසාද බදින එක නතර කරනවා නම්, උතුරට, නැගෙනහිරට, වවුනියාවට, යාපනයට නිදහසේ ගමන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා නම්, බෝම්බ පුපුරන්නති යුගයක් නිර්මාණය කරලා තියෙනවා නම්, ජනාධිපතිගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙනම් මා ඔබට මතක් කරන්නේ ප්‍රසන්න ගියා, කෝකිලා ගියා, ලසන්ත ගියා, අරයා ගියා, මෙයා කිය කියා අඬ අඬ ආ ඉන්න එපා. ඒ
ඔක්කොම ගියා නෙමෙයි කොමඩ් එක ප්ලස් කරාසේ ඔවුන්ව යව්වා කියන මනස හදාගන්න. දැන් දෙකයි ඉන්නේ. දැනට බඩු දෙකයි ඉතුරු වෙලා තියෙන අප්පච්චි ගාව. අනිත් ඔක්කොම අප්පච්චි දාලා ගියා. මතකයිනේ අප්පච්චි මලෝට වෙච්ච දේ? බුදු සරණයි අබ සරණයි. ගම්පහින් තව පහකට එන්න චාන්ස් එක තියෙනවා. ඊළඟ පාර්ලිමේන්තුවට අඩුම. සාමාන්‍යයෙන් ගිය පාර 13යි දැන් 2යි තව 11කට තියෙනවා. අපි නිකන්තා පොඩ්ඩක් අපල 9ක් තව තියන්නකො. අපි 11ක් ආවතින් දැනට ඉන්නේ 2යි. ගම්පා දිස්ත්‍රික්කයේ ඊළඟ පාර්ලිමේන්තුවට නවක චරිත නමයකට හැකියාව ගම්පා දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට සජෙස්ට් තියෙනවා. නම දෙනකොට ඒ නමයට කවදාවත් එන්න දෙනවද ප්‍රසන්න රණතුංග හිටියනම්, ලසන්ත හිටියනම්, කෝකිලා හිටියනම්, සහන හිටියනම්, හත්තිලව්වේ මිලාන් හිටියනම් චාන්ස් ලැබෙන. දැන් ඔක්කොම කොමඩ් එක ප්ලස් කරා වගේ බඩු කරස් එළියේ. දැන් ඊළඟ ටීම් එක සූදානම් වෙන්න සභාපතිතුමී හිනා වෙනවා. දැන් පාර්ලිමේන්තුවේ පුටුවේ ඉන්නෝ වගේ සභාපතිතුමා සරණ ඇමතුමා දැන් හිනා වේ උජාර් මේ බලන්නකො මෙරිල්ලේ තට්ටේ දිලිසෙනවා. ඒක පාර්ලිමේන්තු තට්ටේ හැදිලා ඉවරයි මෙරිල් අයියාගේ. එනිසා ඒ ටීම් එක එකට එකතු වෙලා ඔබව පාර්ලිමේන්තු බලස් සභා ප්‍රාදේශ සභා ටීම් එක හදා ගන්නවා සේම පළවෙනි වෙඩි මුරය ප්‍රසන්න රණතුංගලගේ කන් දෙකේ ඇඟිලි ගහ ගන්න වැඩි ඡන්ද ලක්ෂ දෙකමාරකින් නැවත වතාවක් එදා වගේම ගම්පා දිස්ත්‍රික්කය මේ මැතිවරණයේදී දිනවීමේ සටන ඔබ අතට අරගෙන දංගලක පුරුක්කා සමානව ශක්තිවන්තව කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් මහින්ද රාජපක්ෂ මෙතුමාට පාට්ටුවට නමවෙනි විධායක ජනාධිපති නාමල් රාජපක්ෂට ඉන්දික අනුරුද්ධට ඔබ සැමට බොහොම ස්තුතියි. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක තිස්ස කුට්ටියාරච්චි මැතිතුමන්ට දෙන්න හොඳ අත්පොළ සන්නාදයක්. මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ මේ රටට නිදහස ගෙනාපු නායකයා. ඒ සදාතනික නිදහස ගෙනාපු නායකයාට දෙන්න අත්පොළ සන්නාදය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට. දැන් මේ ගෞතම බුද්ධ රාජ්‍ය රැක්ක නායකයා තාමත් ජීවතුන් අතර ඉඳගෙන මා ඔබ අප වෙනුවෙන් පෙනී සිටිනකොට අති පූජනීය මහා සංඝරත්නයේ ස්වාමින් වහන්සේලාට පුළුවන්කමක් නැහැ පන්සලට වෙලා හුදකලා වෙලා ජීවත් වෙන්න. එනිසා අද මේ සරණට හයිය දෙන අපේ අතිවරයන් වහන්සේ ඇවිල්ලා ඉන්නවා තමුණාසලා අපි දැනුවත් කරන්නට. මගේ නමස්කාර පූර්වක ගෞරව පූර්වක ආරාධනය ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස නායක ස්වාමින් වහන්ස ඔබ වහන්සේට ඉතාමත් ගෞරවයෙන් මේ සභාව ඇමතීම සඳහා. වින කටිනා උන්ට සන්නිය හැදෙන්නට දාලා ගිය උන්ට මරවුන ගැනෙන්නට ළඟ එන ඡන්ද ජය පිට ජය ලැබෙන්නට අත් පොලසමක් දෙමු නාමල් පිපෙන්නට යුද්ධය කරද්දි උතුරෙත් නැගෙන ගිරේ ඔහු රැක් කාය අපි කාගෙත් දකුණු කරේ පළඳා මල් දමක් ජනපති දුන්ගේ කරේ අත් පොලසමක් දෙමු හයියෙන් දෙවැනි සැරේ. අතිගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මේ රට බේරගත්ත අපේ ඉදිරිපිට ඉන්න තිස්ස කිව්වා වගේ නූතන දුටු ගැමුණු මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් අවසරයි. ඒ වගේම මීළඟ 9 වෙනි ජනාධිපතිවරයා වන
නාමල් රාජපක්ෂ මහත්මයාගෙන් අවසරයි. ආදරණීය මැතිවරුනි, මන්ත්‍රීවරුනි, ඔබ සියලු දෙනාගෙන් අවසරයි. මගෙන් එක ගොයියෙක් අහනවා, හාමුදුරුවනේ රනිල් මහත්තයා පෝලිං ඉවර කළා, ඒක නිසා මේ පාර ඔබ වහන්සේ රනිල්ගේ ස්ටේජ් එකට නැග්ගොත් නරකද කියලා මම අහනවා. මං උන් දැට කිව්වා, එදා වාර්ය පොළ සුමංගල හාමුදුරුවෝ සුද්දගේ ඉංග්‍රීසි කොඩිය බිමට දාලා සිංහ කොඩිය උස්සපු පරම්පරාවේ අපි එදා රජෙක් නැති වෙලාවේ කුඩාපොළ හාමුදුරුවෝ ගොංගාලේගොඩ බණ්ඩව දඹුලු විහාරයට ගෙනහල්ලා ඔටුනු පළඳපු පරම්පරාවේ අපි මේ රට බේරගත්ත අහිංසක දූදරුව මැරිලා පෙට්ටියෙන් ගමට එන එක නතර කරපු, හාමුදුරුවරු කපල කොටල විනාශ කරපු එක නතර කරපු, දළදා හාමුදුරුවන්ට ගහපු එක නතර කරපු, ජයශ්‍රී මහබෝධි හාමුදුරුව ළඟ මිනිස්සු මරපු එක නතර කරපු, කාන්තම් කුඩියේ මුස්ලිම් මිනිස්සු මරපු එක නතර කරපු ආදරණීය නායකයා මහින්ද රාජපක්ෂව දාල යන්න අපි සූදානම් නැයි කියන කාරණාව උන්ට අපි කිව්වා. අපි එහෙම දාල යන්නේ නැහැ. මේ රට රැක්කේ ඔහු, මේ රට ආරක්ෂා කළේ ඔහු. දැන් සමහරවුන් කියනවා රණවිරුවනි යුද්ධ කළේ කියලා. යකෝ, රණවිරුවෝ ඉන්න කාලේ ජේ.ආර්.උත් හිටියා, චන්ද්‍රිකත් හිටියා, ප්‍රේමදාසත් හිටියා, විජේතුංගත් හිටියා. කෝ යුද්ධය ඉවර කළාද? ඉවර කළේ නැහැ. කෑව මිසක් ඉවර කළේ නැහැ. එහෙමනම් ඒ දේශපාලන නායකත්වයේ දුන්නු එකම නායකයා මහින්ද රාජපක්ෂ කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. මැයි 9 වෙනිදා අරගලේ උච්චතම අවස්ථාව, මැයි 9 වෙනිදා අවශ්‍ය වුණා. මේ රටේ අපි දන්නවා මහපාරේ කීප දෙනෙක්ම මැරුවා, යුද්ධයට නායකත්වයේ දුන්න කොබ්බෑ කඩුව මෙත්තමා මැරුවා, විජේ විමලරත්නම මැරුවා, ජානක පෙරේරව මැරුවා, බ්‍රිගේඩිය අල්ගම මැරුවා. යුද්ධයට නායකත්වයේ දුන්නු නායකයෝ මරලා දැම්මා මහපාරේ. මැයි 9 වෙනිදා උදේ වෙනකොට උන්ට උවමනාව තිබුණා, මහින්ද රාජපක්ෂ මැතිතුමා අරලියගහ මන්දිරය ඇතුලේ මරලා දාන්න. ඒකට උන් සල්ලි වියදම් කළා. ඒකට අපේ ගොයියෝ ලෑස්ති වෙලා හිටියා. උන් සටනක් දුන්නා. උන් බැරියල් ගෙනහල හැප්පුවා ගේට්ටුවල, ගේට්ටු කඩන්න හැදුවා. මහින්ද රාජපක්ෂව පාර දිගේ ඇදගෙන ගිහිල්ලා කර්නල් ගඩාපි මරපු විදියට මරන්න උවමනාව තිබුණේ එල්.ටී.ටී.ඒ.ගේ ඩයස්පොරාවට. උන් ඒ සල්ලි වියදම් කළා. ඒ සල්ලි බලයට අපේ උන් අහුවෙලා හිටියා. ඒක නිසා ජාතියේ වාසනාවට මහින්ද රාජපක්ෂ මහත්මයා එදා බේරුණා. නැත්තම් උන්ගේ සැලැස්ම තුනේ මරන්න. ඒක නිසා ආදරණීය අම්මේ තාත්තේ, සහෝදරයා සහෝදරියා, මේ සටන අපි කරන්නේ ආගමයි ජාතියයි රටයි බේරා ගැනීමේ සටන. ඒක නිසා ගෑස් ටැංකිය බේරා ගැනීමේ සටනක් නෙවෙයි මේ කරන්නේ. අපේ ගොයියෝගේ ඉල්ලත් ගෑස් ටැංකිය බේරා ගැනීමේ සටන ගෙදිලා ඉන්නවා. අපෙන් එකෙක් ගියා, මම දැක ඌ සමලිංගික පනත ගෙනා. ඌ එච්චරම ගෙනා අපේ යාළුවෙක් නේද? වෙන එකක් ගේන්න තියුණෙම නැහැ. ගැලපෙන එක ගෙනාවා. ගැලපෙන තැන් වලට ගැලපෙන මිනිස්සු වැටුනම එහෙම ගේනවා. ඒක සාමාන්‍යයි. දැන් බලන්නකෝ, අපිට කැඩිලා කෑලි ගිල්ලා කියලා නොයෙක් කතන්දර කියනවා. දැන් අරගලේ වෙලාවේ උන්ට උවමනාව තිබුණා, මේ මහා සංස්කෘතිය බිමට සමතලා කරන්න උවමනාව තිබුණා. මේ මහා සංස්කෘතිය තුළ ඕනෑම මිනිහෙකුට ඉන්න පුළුවන්. මේ බෞද්ධ සංස්කෘතිය තුළ ක්‍රිස්තියානි මිනිස්සුන්ට ඉන්න පුළුවන්, හින්දු මිනිස්සුන්ට ඉන්න පුළුවන්, මුස්ලිම් මිනිස්සුන්ට ඉන්න පුළුවන්, සුබ්‍රමණියන්ට ඉන්න පුළුවන්, නසීර්ට ඉන්න පුළුවන්, ක්‍රිස්තියන්ට ඉන්න පුළුවන්. හැබැයි වේලු කුමාරට ඉන්න බෑ. දිගම්බරම් ගහනවනේ. සටනට ගිහිල්ලා දිගම්බරම් ඇදලා දැම්මා.
වේලුකුමාරට අමාරුයි. මේ ජාතියේ නාමය අපි දන්නවා. ඒක නිසා මේ සංස්කෘතිය ඇතුලේ ඕනෑම පුජ්‍යලෙකුට පය ගහලා ඉන්න පුළුවන්. එහෙම රටක් හදලා තියෙනවා. ඒ රට හැදුවේ වෙන කවුරුත් නෙවෙයි මහින්ද රාජපක්ෂ කියන නායකයා කියන එක අමතක කරන්න හොඳ නෑ. ඒක නිසා දැන් අරගලයට අවශ්‍ය වුණේ සම්පූර්ණ එක විනාශ කරන්න. ඒක නිසා තමයි එදා පාර්ලිමේන්තුව ළඟ බැරියර් වල අණ්ඩවැයයක ගලවලා දාන බැරියර් එක උඩ එකෙක් අණ්ඩවැයයක ගලවලා දැම්ම බැරියර් එක උඩ මං කල්පනා කළේ ඌ මේ ජනාධිපතිවරණයට දැම්ම නම් නියමයි. අඩු ගානේ ලබු හරි කාලා ජීවත් වෙන්න පුළුවන්. මොකද මේ ඌමනාව මේ තමයි සංස්කෘතිය විනාශ කිරීමේ උනන්දුව. මේ සංස්කෘතිය විනාශ කරපු ගමන් මේ මහා සංස්කෘතිය බිමට සමතලා කරපු ගමන් මේ රට ඉවර වෙනවා. ඒක නිසා මේ සංස්කෘතිය තියනකන් මේ රට විනාශ කරන්න බැහැයි කියන එක දන්න නිසා දැන් බලන්න අපේ ගොයියෝ සේරෝම පාර්ලිමේන්තුවට ගියේ මහින්ද මහත්තයාගේ පින්තූරය ගහගෙන. උන් ගිහිල්ලා දැන් කොහෙද ඉන්නේ? උන්ටත් අමතකයි උන් කොහෙද ඉන්නේ කියලා. මට මෙහෙම කවියක් මතක් වෙනවා කිව්වට කමක් නැද්ද නැහැ. එකක් කියලා බලමු. නමට උඩින් මහින්දගේ පින්තූරය අලවලා කවුන්සලේට අත්තාවා අපි සේරම රවටලා සල්ලි වලට ගෙම්බෝ පනින අපේ හිටිය ගොයියලා හක්කේ තියලා සෙම අරිවි අලි ඡන්දය පවුවෙලා. හැබැයි මෙහෙමත් තිදෙනවා ඕක මෙහෙම කියන්නත් තිදෙනවා. තමන් නැද්ද දන්නේ කිව්වට මං ගියේ උන් ගැන කියන්න කැමති නැහැ එච්චර. නමුත් මෙහෙමත් මට හිතෙනවා. පෝර හදලා අපිට ඇරපු අනුරපුරේ පප්පලා කොවිඩ් වලට මුට්ටි දාපු රත්නපුරේ අක්කලා සල්ලි වලට ගෙම්බෝ පැනපු අපේ හිටිය ගොයියලා හක්කේ තියලා සෙම අරිවි මේ ඡන්දය පවුවෙලා. එහෙම හිතෙන්නේ නැද්ද? ඒ නිසා මේ යන්නේ මොහොකටවත් නෙවෙයි තමන්ගේ ආත්මය පාවල දෙන්න වෙන මොකටවත් නෙවෙයි. තමන්ගේ ආත්මය පාවල දීලා හරි තමන් ජීවත් වෙන්න ඕන කියන පාටු ලාභය පිණිස මිසක් ජාතියටවත් ආගමටවත් තියෙන ආදරයට නෙවෙයි. ඒක නිසා අපිට මේ රට බේරගන්න අවශ්‍යයි. මේ රටේ අනාගතය දූ දරුවන්ට සුරක්ෂිත කරන්න අවශ්‍යයි. අපි ඇයි නාමල් රාජපක්ෂට ඡන්දේ දෙන්නේ කියන එක තීන්දු කරන්න ඕන. නාමල් රාජපක්ෂට ඡන්දේ දෙන්න ඕන ඇයි කියන එක තීන්දු කරන්න ඕන. ආදරණීය අම්මලා තමන්ගේ දරුවෝ එනකන් ගෙවල් වල බලාගෙන හිටියා. තව සමහර අම්මලා පාසල් ගාව ගේට්ටු මුරකලා. ඒ අම්මලා දන්නවා පාසල් ගාව ගේට්ටු මුරකලේ එල්ටීටී එක ගහයි තමන්ගේ දරුවන්ට කියන බයට. එහෙම රැකපු රට ඒ දරුවාද ෆේස්බුක් වලින් ගහනවා. හැබැයි ඒ අම්මලා දන්නවා මේ රට රැක්ක නායකයා මහින්ද රාජපක්ෂ කියලා. ඒක නිසා කවුරු නැතත් මේ ආදරණීය අම්මලාගේ ඡන්දය නාමල් රාජපක්ෂට ලැබෙනවයි කියන එක පැහැදිලි කාරණාවක්. ඒ මේ රට ආරක්ෂක කළ නායකයාගේ ආදරණීය පුත්‍රයා නිසා. දැන් බලන්නකෝ අපිට කැඩෙනවයි කැඩෙනවකක හිනා වෙනවා. අර කවුද සිරිසේන ගෝය 2015 වෙනකොට මේ රටේ වරාය හදලා තුනමුන්ට විකුණන් කන්න හරි 2015 වෙනකොට ගුවන් තොටුපළ හදලා තුන විකුණන් කන්න හරි වුන්ට 2015 වෙනකොට හයිවේස් හදලා තුණා විකුණන් කන්ට හරි වුන්ට දැන් කියනවා මහින්ද රාජපක්ෂලු මේක කෑවේ 2015 අර එදා පොළොන්නරුවේ පළවෙනි විජේබහු මහරජතුමා රැක්ක පොළොන්නරුව පළවෙනි විජේබහු මහරජතුමා රැක්ක පොළොන්නරුවෙන් බිහි වෙච්ච අර ගොයියා මේ රට සම්පූර්ණයෙන් කෑවා. කාලා දැන් වන්දිත් ගෙව්වා මිලියන 100ක. ඊයේ පෙරේද ටීවී එකේ කියනවා මහින්ද රාජපක්ෂට ලැබුණලු තීන්දුව. ඒක නිසා හිනාවෙමි ව්‍යාජ හිනාවකින් හිනාවෙවි කියන ඕන් කට්ටිය කියලා.
මට පුංචි කතාවක් මතක් වුණා. දවසක් හාම් මහත්තයා කපුයිකුට කතා කළාලු. කපු ආවා. මොකෝ හාම් මහත්තයා මට එන්න කිව්වේ? අනේ බම් මේ අපේ දුවට කසාදයක් මොකක් කරි ගල්ල දීපංකෝ. ඇයි හාම් මහත්තයා? ඇයි කියන්නේ බං දැන් අවුරුදු 35ක් ඉදර වෙනවා. ඒකේ අහුවෙන එකෙන් මේ ගහනවනේ ඉන්නේ උන්ට. ඒ කියන්නේ? ඒ කියන්නේ සේවකයන්ට ගහනවා. ඒකිට එක්ක ඉන්න බෑ අහුවෙන එකෙන් ගහනවනේ. ඒක නිසා ඉක්මනින් කසාද බඳලා යවන්න ඕන. ආ එහෙමද හාම් මහත්තයා? එහෙනම් මේ ඉන්න හොඳ නීතිඥය මොකද කියන්නේ? හත්තිලවි අපිට නඩු දායි බං මේකේ ගහන විදියට ඒක නිසා ඒක හරියන්නේ නැහැ. එහෙනම් දොස්තර මහත්තයෙක් ඉන්න මොකද කියන්නේ? දොස්තර මහත්තයෙක් හරියන්නේ ඌට බෙහෙත් දාගන්න වෙනවා මේකේ ගහන ගැහිල්ලට. එහෙනම් හාම් මහත්තයා මෙහෙම කරමු. ක්‍රිකට් කීඩකෙක් ඉන්න මොකද කියන්නේ? අම්මට සිරි ඌ හොඳයි. ඌ බන්දලා දෙමු හෙටම. වැඩේ ලෑස්ති කළා. හාම් මහත්තයාගෙන් අහනවා කපුවා, ඇයි හාම් මහත්තයා මේ ටිකට් කීඩේකට කැමතුනේ? උන්ට ඉතින් ලෝකෙම ඇවිල්ලා ගහලා යන ඔය ඉන්නේ හද්ද නැතුව hinaවි. ඒක නිසා උන් කමන්නේ ඌ ගුටිකයි. අර නඩු 400ක් වැඩිච්ච සිරිසේන කියනවා මහින්ද රාජපක්ෂන නඩුවක් තියෙනවලු. යකෝ මුන් වගේ උන්. ඒක නිසා මේ රට හදපු නායකයා, මේ රට රැක්න නායකයා, අනාගතේ බේරගන්න ඉන්න නායකයා, ඒ නායකයාගේ පුත්‍රයාට මේ රට නැවත තිබුණු තත්ත්වයෙන් ගොඩනගන්න පුළුවන් අන්නේ අයිතිවාසිකම උට බාර දෙන්න කියන කාරණාව තමයි අපි පැහැදිලිව කියන්නේ. ඒක නිසා ආදරණීය අම්මේ තාත්තේ, සහෝදරයා සහෝදරියා, අපි පාවා නොදෙන්නට මේ රට මේ ලෝකේ තියෙන දැවැන්තම රටක් බවට පත් වෙලා ඉවරයි. අපේ උන් කකුලෙන් අදිනවා. ඒක සාමාන්‍ය සිරිත. ඒක නිසා අපේ උන් කකුලෙන් අදින නිසාම අපි සටන් පෙරදුනා. අපේ උන් කකුලෙන් ඇද්ද නිසාම මේ ජාතිය වලපල්ලට ගියා. අපේ උන් කකුලෙන් ඇද්ද නිසාම අපි සුද්ධට පෙරදුනා. එහෙම නැත්තම් අපි පෙරදුනේ නැහැ. ඒකයි වීරපුරං අප්පු කිව්වේ, අම්මා මං වගේ තව දෙන්නෙක් හදලා තිබුණනම් මේ රට මං බේරගන්නවා කියලා ජාතිය පාවල දුන්න වෙලාවේ ගොංගාලේ ගොඩ බණ්ඩලා ඔටුනු පළඳලා මේ රට බේරගන්න හදන වෙලාවේ පාවා නොදුන්නනම් මේ රට තාම තියෙනවයි කියන එක අපි මතක තියාගන්න ඕන. ඒක නිසා පාවා දෙන මේ දේශපාලනේ නතර කරන්න ඕන. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පින්තූරය උඩින් ගහගෙන උන් ඡන්දෙන් ඇවිල්ලා අද පාවල දෙනවා නම් ඒ තරම් ජරා ගතියක් මගේ ඉතිහාසෙ මන් දැකලා නැහැ. ඒක නිසා මතක තියාගන්න ආදරණීය අම්මේ තාත්තේ, සහෝදරයා සහෝදරියා, මේ ගොයියන්ට එනම් මහමැතිවරණේදී gedara යන්න පාඩම අපි එකතු වෙලා උගන්වන්නට ඕන කියන කාරණාව පැහැදිලිව කියමින් අවසාන වශයෙන් නාමල් රාජපක්ෂ මැතිතුමාට මං අභියෝග කරමු. ඔබතුමා වේදිකාවක කියන්න මේ ජනාධිපතිවරණයට ඉල්ලන ගොයියන්ට පුළුවන් නම් මාත් එක්ක එන්න සාකච්ඡාවකට ඇවිල්ලා කරුණු පැහැදිලි කරන්න කියලා. මම ඊයේ දැක්ක ඔබතුමා මාධ්‍ය සාකච්ඡාවක් කරනවා ඔය අන්තර්ජාලයේත් එක්ක. ඒක දැක්කම ඇත්තටම ඔබතුමා කලින් ජනාධිපතිවරණයට දාන්න තුනේ. ඇයි ජනාධිපතිතුමා දැම්මේ නැත්තේ? කලින් දැම්මනම් අපි මෙහෙම දුක් විඳින්න ඕනේ නැහැ. කලින් වැරදි අය දාලා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මම එකක් කියනවා, මේ රටේ නායකත්වය ගන්න ඕන කොන්දපණ ඇති පුජ්‍යලයෝ, මේ රට දාලයන් නැති පුජ්‍යලයෝ, මේ රට ආරක්ෂා කරන පුජ්‍යලයෝ, ජාතියට පණ දෙන්න පුළුවන් නායකයෝ තමයි මේ රට ආරක්ෂා කරන නායකයෝ හැටියට අපි පිළිගන්නේ. මං සිරිසඟබෝ රජුරවන්ට හරි කැමති. සිරිසඟබෝ කියන්නේ බොහොම දැහැමි රජෙක්. හැබැයි මගියගෙන ආපු බත්පත කාලා ඌට බෙල්ල කපලා දෙන නායකයන්ට මං කැමති නෑ. අපිට ඕන මේ රටට නායකත්වය දෙන්න පුළුවන් නාමල් රාජපක්ෂ වැනි තරුණ නායකයෝ කියන එක මතක තියාගන්න ඕන. ඒක නිසා සිරිසඟබෝලට නම් ඊට පස්සේ කඩ යන්නේ නෑ. මොකද ඒක හරියන්නේ නෑ. අපේ මේ සේරම මේ පොහට්ටුවේ ඉන්න ආදරණීය අම්මලා තාත්තලා හැංගිලා වගේ හිටියේ වෙන මොකටවත් නෙවෙයි. ඔබතුමා ක්‍රියාකාරී නායකත්වයේ හිටියට ඔබතුමා
මේ ගම් දනව්වලට නිතර යන්න පුළුවන් මට්ටමක හිටියේ නෑ ඔබතුමාට වැඩ වැඩි. ඔබතුමා දැන් මේ අයට බාර දීලා මේක කරන්න ඕන කාලෙ නිසා ඔබතුමා පැත්තකට වෙලා ඉන්නකොට මේ නායකත්වය ගන්න කෙනෙක් නැතුව හිටියා. මේ ආදරණීය අම්මල තාත්තල ගම්වල ඉන්න පොහට්ටුවේ ආදරණීය අම්මල තාත්තලට නායකත්වය දෙන්න කෙනෙක් නැතුව හිටියා. තරුණයන්ට නායකත්වය දෙන්න කෙනෙක් නැතුව හිටියා. දාලා ගියාම අසරණුනේ අපි, දාලා ගියාම අසරණුනේ ජාතිය, දාලා ගියාම අසරණුනේ මේ රටේ ආගම, මේ රටේ දේශ ප්‍රේමීත්වය. ඒක නිසා ඒක නැවත ගොඩනගන්න පුළුවන් එකම නායකයා කවදාවත් දාලා යන්නේ නැති තරුණයා නාමල් රාජපක්ෂ. ඔව්ව ආදරයෙන් බලාගමු දිනවමු කියන කාරණාව විල්ලා සිටින්න නියඬ වෙනවා. තෙරුවන් සරණයි සීල දෙනාට. ඉත්තකන්දේ සද්ධාතිස්ස නායක ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට මේ සභාවේ ගෞරවනීය පූජනීය නමස්කාරය පුද කරනවා. දැන් දිවුල පිටිය අපේ ආදරණීය අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් ඔබ දන්නවා, ඔබ සලකන්නේ මේ රටේ ජනතාව සලකන්නේ තමන්ගේ නායකයා පක්ෂේ, ඒ වගේම සමාජිකයන් තමන්ගේ කඳවුරේ දෙවෙනි තුන්වෙනි පෙළේ නායකයෝ දාලා යන්නේ නැති නායකින්ට. එහෙම නායකෙක් අපිත් එක්කතු වෙලා ඉන්නවා. අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මේ මුළු මහත් රාජ්‍යයේම ඉතාම දියුණුම සංවිධානාත්මක ජන පෞර තියෙන අපේ පක්ෂයට හයිය දෙන බලය ඇතත් නැතත් කොන්දේසි විරේතව අපිට හයිය දෙන අතුගල්පුර නායකයා ජොස්සන් ප්‍රනාන්දු මැතිතුමනි, ඔබතුමන්ටයි ගෞරවණීය ආරාධනය මේ ඓතිහාසික දියුල පිටිය විජයග්‍රාහී ජනරැළි අමතන්නට. නාමල් රාජපක්ෂ මැතිතුමන්ට, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට, දියුල පිටිය ජනතාවට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජය වේවා. අතිපූජනීය ගරුතර නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයේ අවසරයි. පස්වන විධායක ජනාධිපති, මේ රටේ ජනතාව අසීමිත ලෙස ආදරය කරන අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඒ වගේම අපේ ජනාධිපති අපේක්ෂක නියත වශයෙන් සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා මේ රටේ බහුතර ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඡන්ද බලයෙන් පත්වෙන 9 වෙනි විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ මැතිතුමනි, සීවි රත්නායක මැතිතුමා, ජ්‍යෙෂ්ඨ දේශපාලඥයා, මේ දිස්ත්‍රික්කයට අද නායකත්වය දෙන හැමදාම අමාරු කාලවලදී මහින්ද රාජපක්ෂ මැතිතුමාට ශක්තිය දුන්න, නිවැරදි තැන හිටගත්ත අපේ ඉන්දික අනුරුද්ධ ඇමතිකම තියෙනව නේද තාම ඇමතිතුමා? එතුමා ප්‍රධාන, ප්‍රසන්න රණවීර මැතිතුමා ප්‍රධාන සියලුම දේශපාලන අධිකාරීන් අවසරයි ගම්පහ දිස්ත්‍රික්කයේ. තිස්ස වීරේ අද අපේ දක්ෂ කතිකය දෙන්න ඈත දිස්ත්‍රික්කවලින් ඇවිල්ලා අපිට හයිය දෙන ඒ ආරධ්‍ය කතිකයෙන් ඇතුළු දෑවර මෑණිවරණි පියවරණි සෞදු සෞදරණි අවසරයි. අද මං කතාවක් නොකර ඉන්න හැදුවේ, මං කැමයි කතා දාන්න ඇතු ඉන්දික මැතිතුමයි කතා දාලා නාමල මැතිතුමයි කතාව දාලා අවසන් කරන්න කියලා. හේතුව මේ දවස් ටිකේම නිදිමරල අපේ හාමුදුරුවනි ගොඩක් අමාරුයි. අද අපි මේ දියුල පිටියේ උදේ එකතු වෙලා තියෙන ඇයි, සැප්තැම්බර් මාසෙ 21 වෙනිදාෙන් පස්සේ ඊළඟ අවුරුදු 10 මේ රට බාර දිය යුතු කාටද කියන තීන්දුව ගන්න. අවුරුදු 5කට නෙමෙයි අපි හඳුනේ, අවුරුදු 10කට කවුද මේ රට මෙහෙවන්නේ? මේ රට හදන්න පුළුවන් කාටද? මේ රට සංවර්ධනය කරන්න පුළුවන් කාටද? මේ රටේ තරුණ ප්‍රශ්න විසඳන්න පුළුවන් කාටද? අලුත් විදියට හිතලා නවීන තාක්ෂණයත් එක්ක ලෝකේ දියුණු වෙච්ච රටවල් වගේ අපේ තරුණ තරුණයන්ට රැකී රක්ෂා නිර්මාණය කරන්න පුළුවන් කාටද? මේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න පුළුවන් කාටද? අන්න ඒ ජනාධිපති අපේක්ෂකයි අපි තෝරන්නේ. දැන් ප්‍රධාන අපේක්ෂකයෝ ඉන්නවා, සජබෙන් ඉන්නවා, රණිලික්කමසික මහත්තයා ඉන්නවා, ඊළඟට අනුර ඉන්නවා,
ගිය පර 103ක් කරන් දැන් ටිකක් 100 ගණක් වැඩි කරගත්තා. ඊළඟට අද ලංකාවේ දින දැවැන්තම පක්ෂය පොට්ටු පක්ෂය දක්ෂම යාන්ත්‍රණය තියෙන දැසි රාජපක්ෂ මැතිතුමා මේවන ඒ යාන්ත්‍රණය තියෙන එකම පක්ෂය අපේ පක්ෂය. ඒ පක්ෂෙන් අපි ඉදිරිපත් කර දෙනවා නාමල් මැතිතුමාව. එනිසා මම දමුන්නාස්සල කියනවා එදා තිස්ස කිව්ව විදියට 2015 නැවතිච්ච සංවර්ධනය ඉදිරියට ගෙනියන්න. ඔබයි අපි දන්නවා 2015 ඉඳලා 2019 වෙනකම් මේ රටට අත්වෙච්ච ඉරණම. එදා 2015 මහින්ද මහත්තය පැරදුනේ නැත්තම් අද මේ ඉරණම මේ රටට වෙන්නේ නැහැ. එදා සියලු බලවේග අපේ පක්ෂයේ මහලේකම් අරගෙන අද වගේ මෙදාපත් එදත් පාවා දුන්නා. 2015 වගේම 2010 පාවා දුන්නා. යුද හමුදා අපතිවරයා යුද්ධ හිටපු යුද හමුදා අපතිවරයා 2010 2015 පක්ෂයේ මහලේකම් එදත් පාවා දුන්නා. ඒ කුමන්ත්‍රණයට ඇතුළේ අය ආවුණා. අදත් ආවුණා. කොටබේ ජනාධිපතිතුමාගෙන් කොට ආවුණා. රට ජාතිය ගැන කතා කරපු සමහර නායකයොත් ඒ කුමන්ත්‍රණයට ආවුණා. අන්තිමට රට බේරගත්ත නායකයාට අගමැතින් ඉවත් කරන්න කියලා ඔවුන් ඉවත් වෙලා අන්තිමට ලියුම් වලින් හිටන් අස්සම් කරලා දෙන්න තත්ත්වයට ඩලස්ලා ඇතුළු නායකයෝ පත් වුණා. විමල් වීරවංශලා වගේ අය පත් වුණා. කුමන්ත්‍රණය එළියෙත් ක්‍රියාත්මක වුණා අපේ හාමුදුරනේ ඇතුළෙත් ක්‍රියාත්මක වුණා. අදත් ඒකම තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා පැනපෝය ගැන මම කතා කරන්න යන්නේ නැහැ. එදා 2015 සියලු බලවේග එකතු වෙලා මහින්ද මහත්තය පෙරද්දුවා 400,000 ගානකින්. එදා මේ අනුරුද්ධ දිසානායක කිව්වේ රාජපක්ෂලගේ කඩේ බඩු හොඳ නැහැ. නොකිය කිව්වේ සිරිසෙන ඡන්දේ ගහන්න කියලා. අද වගේ අනුරයිදා ඡන්දේ ඉල්ලුවා නම් 2015 මොකද්ද වෙන්නේ? මහින්ද මහත්තයා නම් දිනනවා. ඇයි? 103 ඡන්ද පදනම ගත්ත ගමන් 104,500 කඩපු ගමන් අපේ හාමුදුරනේ නම් 2015 මහින්ද මහත්තයා දිනනවා. මහින්ද මහත්තයා එදා දිනුවා නම් මේ අපරාධ මේ රටට වෙන්නේ නැහැ. එනිසා මේ සියලුම දෙනා මේ අපරාධයට වග කියන්න ඕනේ. දැන් අද මොකද තියෙන තත්වය? 2015 ගත්ත ආණ්ඩුව 2019 වෙනකොට ආර්ථික වර්ධන වේගයක් කන පිට ගැහුවා. මහින්ද මහත්තය යුද්ධ දිනලා තිස්ස කියපු විදියට තවැත්ත සංවර්ධනයක් මේ රටට කරලා තවැන්න සංවර්ධනයක්. එතුමා රටේ ආර්ථික වර්ධන වේගය දෙවනි උනේ චීනෙට විතරයි. එහෙම රටක් බාර දුන්නේ යහපාලන ආණ්ඩුවට. ඒ ආණ්ඩුව මොනවද කරුවේ? අවුරුදු 4 යනකොට පෝලිං ඉගෝ නිර්මාණය වුණා. අද හොඟක් ඇයි අමතකයි? එදා තිබුණේ කොවිඩ් එක. එදා යහපාලන ආණ්ඩුවේ පෙට්‍රල් පෝලිං තෙල් පෝලිං කොපමණ තිබුණාද මතක නැහැ සමහර අයට. මේ ආර්ථිකය තක්ෂල සාධනවා කියපු අය ප්‍රේමදාසලත් හිටියා යාණ්ඩුවේ. ආර්ථිකය බිඳුවට වැට්ටුවා. ආර්ථිකය ආසියාවේ ඇෆ්ගනිස්තානෙ තමයි අඩුවටම තිබුණේ. එතනට ගෙනාවා. පදුබර තවස ගානේ වැඩි කරුවා. අද වගේම මිනිස්සු කමේ ආර්ථිකය කඩාන වැටුණා. කමේ සංවර්ධනය නතර වුණා. ඒ විතරක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අමුඅමුවේ උල්ලංඝනය වුණා. අද වගේම මිනිස්සු පාරවල්වල මැරුණා. ඒ කාලේ හැමදාම වැඩි දියලා මරනවා. රටේ නීතියක් තිබුණේ නැහැ. ජාතික ආරක්ෂාව විනාශ වුණා. මිනිස්සු අමුඅමුවේ මැරුණා. රට සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඒ විනාශ වෙච්ච රට තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බාරගත්තේ. එනිසා මම තමුන්නාසට මතක් කරනවා මේ ප්‍රේමදාස කියන්නේ, රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ, අනුර කියන්නේ අලුත් අය නෙමෙයි.
මේ හිටපු අය මේ හිටපු අය දිහා කියන්නේ අද ඇවිල්ලා මේ රටේ කරන හදන්න පුළුවන් කියලා. හැබැයි මේ රට හදන ඔප්පු කරේ කවුද? නිදහස් ඉතිහාසයෙන් පස්සේ තැවෙන්තම සංවර්ධන කරේ කවුද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිවගේ නායකත්වයෙන් කමක මන්ත්‍රීවරයෙක් කොණ්ඩ පණ තියාගෙන වැඩ කෙරුවේ, කෙලින් දියාන වැඩ කෙරුවේ පාර්ලිමාන්තු මන්ත්‍රීගෙන් පටන් ගත්තාම මහින්ද මහත්තයාගේ කාලේ. එනිසා මම තමුන්නාසර කියනවා මේ රට නැවත හදන්න පුළුවන් අපේ පරමාදර්ශී නායකයා මහින්ද මහත්තයා. එතුමාගේ පුතාද ඉදිරිපත් වෙලා තියෙනවා. දීර්ඝ කතා කරන්න යන්නේ නැහැ. දැන් කියන්නේ වයස ගැන කතා කරන්නේ. වයස කියන්නේ ඉලක්කමක්. වයස කියන්නේ ඉලක්කමක්. වයස කියන්නේ ඉලක්කමක්. මටත් දැන් 59යි. නැද්ද තිස්සා? ඒන වයස කියන්නේ ඉලක්කමක් නේද සර්? දැන් ලෝකේ බලන්න. මේ ළඟදී අගමැතිතුමියා පත් වුණා. තායිලන්තේ. එතුමේ වයස කීයද? ශනිමත්‍ර කියන අගමැතිතුමියා ආවුදු 38යි. ඉමානුවෙල් මැක්‍රොන් ප්‍රංශයේ ජනාධිපති වයස කීයද අපි හඳුනන්නේ? 37යි. ෆින්ලන්දේ අග්‍රාමැතිතුමගේ වයස කීයද? 37යි. ලෝකේ ප්‍රවණතාවය තමයි තරුණ නායකයන්ට ලෝකේ නායකත්වය ඒ රටවල ජනතාව බාර දීගෙන යනවා. අරගෙන ඇවිල්ලා මොනවද කිව්වේ? තරුණ නායකයෙක් ඩෙඩ දෙන්න කිව්වා. ඒ නිසා මම තමුන්නාසර කියනවා නාමල් රාජපක්ෂ මැතිතුමා කියන්නේ එදා නාමල් නෙමෙයි. අපි දකිනවා සලකුණට ගියාම බේරිලා ඉන්න බෑ. එතුමා ජාතික සංවිධායකට පත් වුණාන් පස්සේ එතුමා සලකුණට ගියාම මම බලාගෙන හිටිය එක තප්පරයක් ඇස් දෙක වහන්නේ නැතුව ඊතාත්ම පරිණතභාවයේ මූණ දුන්නා. මම ඊයේ දැක්ක Facebook live එකක් ගියා. තරුණයෝ වට කරගෙන මම බැලුවා. ඒකේ මං හිතන්නේ මිලියන ගාණක් බල්ලා දිනවා දැන් වෙද්දී. ඒ මූණ දුන්න ආකාරය, ඒ පරිණතභාවය අද නාමල් රාජපක්ෂ මැතිතුමාට ලැබිලා තියෙනවා. එනිසා අපිට විශ්වාසයක් තියෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට මෙහෙයපු ආකාරයට නව තාක්ෂණයත් උපයෝග කරගනිමින් ජාත්‍යන්තර සම්බන්ධකම් එතුමාගේ විශාල ජාත්‍යන්තර සම්බන්ධකම් ගැන නවත්තිය අපි දන්නවා පුද්ගලිකව. අපිට විශ්වාසයක් තියෙනවා මේ අපේක්ෂක දිහා බලපුවාම මේ රට නූතන පරම්පරාවට ඕන විදිහට ගොඩනගන්න ඉදිරිපත් වෙලා තියෙන එකම අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මැතිතුමා කියලා අපි කියනවා. එස අපි ජනතාවට ආරාධනය කරනවා එන්න අපිත් එකතු වෙන්න. අපිත් එකතු වෙන්න. මේ ඔබේ අනාගතය සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා තීරණාත්මක ඡන්දය. ඔය ලක්ෂ ගණන් 69 55 60 ලක්ෂේ එහෙම ඡන්ද එන්නේ නැහැ. මේ ඡන්ද කැඩෙනවා අපේ ආන්දරනේ. අද අපේක්ෂක ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෑලි කෑලි වලට කැඩිලා සභාපතිරු 3 දෙනයි ලේකම්වරු 3 දෙනයි අපේක්ෂකයෝ හැම තැනම. එනිසා මේ ඡන්දේ අපිට විශ්වාසයක් දෙන අපි 69 ලක්ෂයක් ගත්තා. 19 ලක්ෂයක් ගියත් 50 ලක්ෂකින් තමයි අපි පොහට්ටුවේ අපේක්ෂකයා ඉදිරිපත් වෙන්නේ කියලා පටන් ගන්න කියලා අපි කියනවා. එනිසා කිසිදු සැකයක් තියාගන්න එපා. කිසිදු සැකයක්. මේ මැතිවරණේ අපිට දැඩි විශ්වාසයක් තියෙනවා ජනතාවගේ විශ්වාසනීය ඡන්දෙන් පොහට්ටුවට ලබා දෙන කතරෙන් 9 වෙනි විධායක ජනාධිපති හැටියට තරුණ නාමල් පත්තේ කියලා විශ්වාසය දබමින් ඔහුට සුබපති. ඔබ තුමාලට ඉන්දිකමැතුමගේ නායකත්වයෙන් යෝධ බල යෝධ ශක්තිය ප්‍රසන්නල හයිය දෙනවා. පැනලා ගියාගෙන අපිට කතා කර වැඩක් නැහැ. පැනලා ගියාට ඉතිහාසයේ මේ රටේ ජනතාව පාඩම් ගන්නලා තියෙනවා. මහින්ද මහත්තයාට විරුද්ධ වුණා කියන්නේ ඒක විනාශයක්. තිරිසේන කිව්වේ අපි පාරවල් ලැබෙද්දනවා කිව්වා. අපිට නඩු දැම්මා යහපාලන ආණ්ඩුවේ. හිරේ දැම්මා. මහින්ද මහත්තයාගේ දරුවෝ ටික හිරේ දැම්මා. සහෝදරයෝ දැම්මා. මැතිවරු දැම්මා. කලාකරුවෝ දැම්මා. මහා සංඝරත්නය හිරේ දැම්මා. ඒ ඉන්න එහෙම කරපු යහකාලනේ සිරිසේන ජනාධිපතිතුමාට
නඩු 400යි. මේක තමයි දිට්ඨ ධම්ම වේදින කර්මය කියන්නේ අපේ හාමුදුරුවෝ. පස්සෙන් බන්නගෙන එන්නේ. එහෙනම් අපි කියනවා අපි උත්තර දෙන්න යන්නේ නැහැ. සමහරු කියනවා නාමල් 100ට එකක් ගණීලු. පාවුල් දේශපාලනේලු. හැබැයි නාමල් රාජපක්ෂ මහත්තයාගේ පවුලේ, මහින්ද මහත්තයාගේ පවුලේ JVP එක නියෝජනය කරන නේද අපි හඳුනන්නේ. මේ දිස්ත්‍රික්ක සුවිශේෂයිනේ. JVP එකත් නියෝජනය කරනවා. රාජ්‍ය බෙත් නියෝජනය කරන පවුල. හා UMP එකත් නියෝජනය කරනවා. එහෙම 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 නැද්ද? සරණේ. ආ ඒ මට විතරද එහෙම දැනෙන්නේ? එහෙනම් පවුල් දේශපාලන ගැන කතා කරන්න එනවා නම් අපි රෙදි ගලවන්න සූදානම්. ඒ නිසා අපි කියනවාද මොණ්ණාසේනා, එකතු වෙලා මේ පක්ෂය පාවා දුන්නේ නැති ජනතාවගේ ඡන්දය පාවා දුන්නේ නැති ඉන්දි කැමැතුම ප්‍රසන්නල ඇතුළු මේ අලුත් කණ්ඩායම ආරක්ෂා කරගෙන මේ මැතිවරණය අතීත වැන්ද ජයග්‍රහණයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටින් ඔබ සියලු දෙනාටම ජය වේවා. පොට්ටුව ඉදිරියෙන් කතර ගහලා අති දවන්ත ජයග්‍රහණ කරන් දෙන්න කියලා ඉල්ලා සිටින් ඔබ සියලු දෙනාට සුභාගතයක්. නාමල්ට රතබාරයි සුභම සුභාගතයක්. අයුක්තියට අසාධාරණ ටෙරෙහි විමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ මාතෘභූමියට දැවැන්ත හයියක් දෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ජොස්ටන් ප්‍රනාන්දු මැතිතුමන්ට තමුණවාසලා දෙන්න උණුසුම් මත්පොළ සන්නාදය. එතුමා ඉතා නිහතමානි නායකයෙක්. හැබැයි අයුක්තියට අසාධාරණ ටෙරෙහි නායකයා. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය දිවුලපිටිය මේ ඓතිහාසික විජයග්‍රහණයේ සභාව සංවිධානය කරපු නායකයා, ඔබේ දුකට කඳුලට සිනහවට වේදනාවට සමීප වෙච්ච නායකයා, හැම මොහොතෙම ලැබෙන හැම වෙලෙම ඔබේ පෞද්ගලික පොදු ප්‍රශ්න වලින් පෙනී සිටි නායකයා, දිවුලපිටියෙන් ගම්පයින් නැති සභේට ගිහිල්ලා ඔබ අමතක කරන නොකපු නායකයා, විදුලි බලහ බලශක්තිය ගරු රාජ්‍ය අමාත්‍ය ඉන්දික ගුණවර ඉන්දික අනුරුද්ධ මැතිතුමනි, ඔබතුමන්ටයි ගෞරවණීය ආරාධනය. ඉන්දික අනුරුද්ධ මැතිතුමන්ට, දිවුලපිටිය නායකයාට, ගම්පහ නායකයාට, ගම්පහ දිස්ත්‍රික් නායකයාට, අපේ ආදරණීය තරුණ දේශපාලන නායකයාට වැඩමවා වදාළ අති ගෞරවනීය මහා සංඝරත්නයේ නවසරයි. ඒ වගේම අපේ හදවතේ ජනාධිපති, ඒ වගේම පස්වන විධායක ජනාධිපතිතුමන්, මෙතෙන්ට ආපු අඟලක් ගංගලක් ගානේ ඉන්න සියලු ජනතාවට අබේ දාණය දීලා, මේ රටේ ජනතාවට අබේ දාණය දීලා මේ දිවුල පිටිය තුල දැවැන්ත සංවර්ධනයක් කරන්න මට හයියක් ශක්තියක් දුන්න මගේ තවමත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ අවසරයි. ඒ වගේම එතුමන්ගේ පුත්‍ර රත්නය අපි හරියටම මීට මාසෙකුත් දවස් 10කට කලින් ඔබතුමාව මේ මැතිවරණ කොට්ටාසයට ගෙනල්ලා මහා ජනතාවක් ඔබතුමා ළඟ සම්බන්ධ කරලා අපි එදා ඔබතුමා ලබාගත්තු ওই අභියෝගය මේ පක්ෂේ ගොඩ නගන්න ජාතික සංවිධායකවරයා වශයෙන් ඔබතුමා තරුණයෙක් විදියට සැලසුම් කරපු ආකාරය ගැන ඔබතුමා මේ දිවුල පිටියට ඇවිල්ලා ප්‍රකාශ කළා. ඒ නිසා අද දවසේත් ඔබතුමා අපේ ඉල්ලීම පරිදි මේ ස්ථානයට සම්බන්ධ වීම ගැන විශේෂයෙන්ම ඔබතුමාගෙන් අපි අවසර ගන්නවා. ඒ වගේම අපේ ජ්‍යෙෂ්ඨ නායකත්වයේ මම ඊයේ පොඩි දුරකථන ඇමතුමක් දුන්නේ CB ඇමතුමාට, ජොන්සන් ඇමතුමනි. මං කිව්වා සර් රට ජාතිය වෙනුවෙන් ඔබතුමා හැමදාම පාර්ලිමේන්තුවේ කතා කළා. ඔබතුමා මේ රටේ මහින්ද ජනාධිපතිතුමාට යෝධ ශක්තියක් වෙච්ච නායකයෙක්. ඒ නිසා ඔබතුමා මේ වෙලාවේ මගේ මැතිවරණ කොට්ටාසෙට එන්න ඕන. මොකද සමහරු කියනවා මේ පොඩි පොඩි උන් ගහිලා ගේමක් ගහන්න හදනවා කියලා. මේක පොඩි උන්ගේ ගේමක් නෙමෙයි. ජේෂ්ඨයන්ගේ ආශිර්වාදයෙන් මේ රටේ නිවැරදි ගමන් මාර්ගයේ තීන්දුව කරන අවස්ථාවක් නිසා ඔබතුමාද අසනීප තත්වයක් තිබුණත් අද අපිත් එක්ක සම්බන්ධ වුණා. ඒ නිසා ඔබතුමාගේ නවසරයි CB රත්නායක අපේ ඇමතුමනි. ඒ වගේම ජොන්ස්ටන් ෆර්නෑන්ඩෝ අපේ අල්ලපු දිස්ත්‍රික්කේ, ඒ වගේම මේ ජනාධිපතිවරණයේදී අපිට යෝධ ශක්තියක් දෙන ජොන්ස්ටන් ෆර්නෑන්ඩෝ අපේ හිටපු අමාත්‍යතුමාගේ නවසරයි. ඒ වගේම මගේ සහෝදරයා මට මේ දිස්ත්‍රික්කේ වැඩ කටයුතු කරගෙන යාම සඳහා එක හා සමාන හයියක් ශක්තියක් ලබා දෙන මගේ රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර අපේ කැලණියේ අපේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තුව අමාත්‍යතුමාගේ නවසරයි. ඒ වගේම අපේ හිටපු අමාත්‍යතුමන් සර්ණ ගුණවර්ධන මැතිතුමන්, මගේ හිතවත් අපේ
කුට්ටි ආරච්චි බදුල්ලේ අපේ සහෝදරයා ඕන වෙලාවක දිවුල පිටියට ඇවිල්ලා සද්දේ දාලා අපේ මිනිස්සු ඒ හැංගීම් වලින් අවදි කරන ඒ අපේ කුට්ටි ආරච්චි බදුල්ලේ මන්ත්‍රීතුමා අපේ හිතවත් අපේ වීරසිංහ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එතුමා මොන ප්‍රශ්න මොන අභියෝග තිබුණත් මහින්ද රාජපක්ෂ මැතිතුමන් නාමල් රාජපක්ෂ මැතිතුමන් සමග ඍජුව පෙනී සිටින අපේ නායකත්වය අපේ වීරසිංහ මන්ත්‍රීතුමාගෙන් අවසරයි. ඒ වගේම අපේ සභාපතිතුමන්ලා ඉන්නවා, අපේ මෙරිල් අයියා පළාත් සභාවේ මන්ත්‍රීතුමා, ඒ වගේම අපේ අනිකුත් ප්‍රාදේශ සභා සභාපතිතුමන්ලා උපසභාපතිතුමන්ලා මගේ දිවුල පිටියේ උපසභාපතිතුමා ඇතුළු ඒ සියලුම මන්ත්‍රී මණ්ඩලයත් අනිකුත් මැතිවරණ කොට්ටාස වලින් සම්බන්ධ වෙන ඒ මන්ත්‍රීතුමන්ලා වගේම මට හැමදාම හයිය දෙන ඔබ තමුන්නාන්සේලා සියලු දෙනාගෙන් අවසරයි. ආදරණීය අම්මේ තාත්තේ හිතෝතුනි මිත්‍රවරුනි, මම වැඩි ඕගොල්ලන්ව තෙහෙට්ටු කරන්නේ නැහැ. මං ඒකයි කිව්වේ අධිකරු ජනාධිපතිතුමනි, මාසෙකුත් දවස් 10කට කලින් මේගොල්ලෝ මේ විදියටම ඔබතුමා ඒ වගේම නාමල් රාජපක්ෂ මැතිතුමා ඒ වගේම අපේ කඳවුර වෙනුවෙන් පිනේ හිටියා. ඒ නිසාද අපේ කඳවුර වෙනුවෙන් ගොඩක් අය වරදාන වරප්‍රසාද වෙනුවෙන් අපේ කඳවුර අතෑරලා යන වෙලාවේ මට ඔබ තමුන්නාන්සලා යෝධ හයියක් යෝධ ශක්තියක්. ඒ නිසා අපිට ගම්පහ ගොඩනගන්න පුළුවන්, අපිට රට ගොඩනගන්න පුළුවන්, අපිට තියෙන ප්‍රතිපත්තිමේ මත එකතු වීමක් පමණයි, වරදාන වරප්‍රසාද එක්ක සම්බන්ධ වීමක් නෙවෙයි. මේ මැතිවරණ කොට්ටාසය බොහොම ඓතිහාසික මැතිවරණ කොට්ටාසයක්. මහින්ද රාජපක්ෂ මැතිතුමනි, මං එහෙම කියන්නේ ඔබතුමාගේ බොහොම කුළුබග මිත්‍රයෙක් ලක්ෂ්මන් ජයකොඩි ඇමතිතුමා, ඔබතුමාගේ බොහොම කුළුබග මිත්‍රයෙක් සද්ධාතිස්ස සකලසූරිය මැතිතුමා, එතුමන්ලා දෙන්න තමයි මේකේ දැවැන්ත කඳවුරු දෙකක් විදියට මේ දේශපාලන ව්‍යාපාරය කරගෙන ගියේ, වම නියෝජනය කළේ. හැබැයි අද ඒ පවුල්වල සියලුම දෙනා වමට පිටුපාලා මුදල් මත යද්දී මට පිටකොන්දක් තිබුණා, ඔබතුමාගේ වම නැවත දිවුල පිටියේ ස්ථාපිත කරන්න මේ මිනිස්සුන්ගේ හයිය හින්දා කියන එක මම ඔබ තමුන්නාන්සලට කියනවා. මම ඔබ තමුන්නාන්සලට කියනවා, මේක බොහොම අමාරු වෙලාවක්, බොහොම අමාරු වෙලාවක්. අපි හැම වෙලාවෙම ජයග්‍රහණය කරේ අමාරුම වෙලාවල් වලදී, අමාරුම වෙලාවල් වලදී. 2005 මට මතකයි ඔබතුමා මැතිවරණයට ඉදිරිපත් කරන වෙලාවෙත් මෙවැනිම අමාරු අවස්ථා අපි දැක්කා. සමහර සංවිධායකවරු අපේ හාමුදුරුවනේ නිකන් පෝස්ටර් ගෙවල් ඇතුලේ තියාගෙන හිටියා, ඇලෙව්වේ නැහැ. සමහරු කැන්වසින් යනවා කියලා පැත්තකට වෙලා හිටියා, වැඩ කළේ නැහැ. නමුත් ස්වභාව ධර්මය ඔබතුමාව ජනාධිපති පුටුව දක්වා ගෙනාවා. ඒක තමයි මම කියන්නේ මේක අමාරු අවස්ථාවක්. අපි දිනන්නේ මතක තියාගන්න, අපි දිනුමෙන් දිනුම ලබන්නේ අමාරුම අවස්ථාවේදී කියන එක ඔබ තමුන්නාන්සලාට මේ වෙලාවේ මතක් කරනවා. ආදරණීය අම්මේ තාත්තේ, මම එහෙම කියන්නේ ඒකයි. අපි 2015 මැතිවරණ කළා අධිකරු ජනාධිපතිතුමනි. 2015 අපිට මෙහෙම තත්වයක් තිබුණේ නැහැ. 2015 ඇතැම් අය යම් යම් කඳවුරු තෝරගෙන හිටියා. හැබැයි අපි ඒ අවස්ථාවට මුහුණ දුන්නා. හැබැයි 2015 අපිට අත්වෙච්ච ඉරණමත් කුමන්ත්‍රණයකින් තමයි සිද්ධ වුණේ. ඒ නිසා මෙවෙලෙත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ කුමන්ත්‍රණයට මූණ දෙන්න පුළුවන්, මහින්ද රාජපක්ෂ කඳවුර රකින්න පුළුවන් මේ දිවුල පිටියේ ප්‍රගතිශීලී ඔබ තමුන්නාන්සලට පමණයි කියන එක මම ඔබ තමුන්නාන්සලට කියනවා. අද දවසේ අද රැස්වීම පහක් තියෙනවා. තව පොඩ්ඩෙන් අපි කටාන මැතිවරණ කොට්ටාසේ රැස්වීම කරනවා. ඊට පස්සේ අපි ගම්පහ යක්කලදී අපේ ගම්පහ මැතිවරණ කොට්ටාසේ රැස්වීම කරනවා අධිකරු ජනාධිපතිතුමනි. ඊට පස්සේ අපි වත්තල රැස්වීම කරනවා. මේකට හතර දිග්භාගයෙන් ඇද්දේ නැහැ, මේකට හතර වටෙන් ගෙනාවේ නැහැ. ඒ නිසා මම අභියෝග කරනවා මේ මැතිවරණ සටනේ ඕනෑම පක්ෂයක් හෙටින් පස්සේ මේ අභියෝගේ බාර ගන්න මෙපමණ පිරිසක් ගේන්න ඔය කිසිදු පක්ෂයකට හැකියාවක් නැහැ කියන එක මම ඔබ තමුන්නාන්සලාට කියනවා. පද්ධතිය තියෙන්නේ අධිකරු ජනාධිපතිතුමනි අපි ළඟ විතරමයි. මේ පද්ධතිය තියෙන්නේ අපි ළඟ විතරමයි. මේ වම වෙනුවෙන් ගොඩ නැගිච්ච පක්ෂයක්, මේ වම වෙනුවෙන් කටයුතු කරන මැතිවරණ කොට්ටාසයක්, මේ වමට දකුණට සිග්නල් දාන්න බෑ. මේ වම හැමදාම වමේ. ඒ නිසා මේ කඳවුරට අපි නායකත්වය දෙන්න ඕන. මේ වමේ කඳවුරට ඔබතුමා එදා ඉඳන් නායකත්වය දුන්නා. ජනාධිපතිතුමා පත් කරද්දි වෙලාවෙදිත් ඔබතුමා නායකත්වය දුන්නේ වමට. මම ඒක හොඳටම දන්නවා. ඒකමතෝ ඔබතුමා ප්‍රකාශ කරලා තියෙනවා. ඒක ඓතිහාසික අවස්ථාවක්. නමුත් ඔබතුමා කවදාවත් වම පාවා දුන්නේ නැහැ. අද අපි මෙතෙන්ට එකතු වෙලා ඉන්න සියලු දෙනාගේ ගෙවල් වලට, සියලු දෙනාගේ ගෙවල් වලට දැන් නොයෙක් දූතයෝ එනවා. මුදල් අරගෙන එනවා, වරප්‍රසාද අරගෙන එනවා, වාහන අරගෙන එනවා. මේ හැමෝම ඇවිල්ලා කියන්නේ
මේ වෙලාවේ රනිල් මහත්තයා දිනවමු. මේ වෙලාවේ හොඳම එක තමයි රනිල් මහත්තයා දිනවන එක. හැබැයි අම්මේ තාත්තේ මතක තියාගන්න, ඒ කියන උන්ට රනිල් මහත්තයා දිනවන එක හොඳයි කියන එක අපි දන්නවා. හැබැයි වමේ අපිට සහ මුළු රටට ඉතා අහිතකර රනිල් මහත්තයා දිනවුවොත් ඉතා අහිතකරයි කියන එක මම ඔබ තමුන්නාන්සලට කියනවා. ඒක නිසා තමයි අපි ඔබ තමුන්නාන්සලට කියන්නේ මේ වෙලාවේ අපි රට ගැන හිතන්න ඕන. මේ වෙලාවේ අපේ කඳවුර ගැන හිතන්න ඕන. මේ වෙලාවේ අපේ රට ජාතිය ගැන හිතන්න ඕන. ආදරණීය ඔබ තමුන්නාන්සලගෙන් ඉල්ලන්නේ අපේ හාමුදුරනේ අන්නේ ටිකයි. එනිසා අපි කරන්නේ යුතුකමක්. අපි කරන්නේ පාවාදීමක් නෙවෙයි. අපි කරන්නේ යුතුකමක්. එනිසා මේ යුතුකම ඉටු කිරීමට තව තියෙන්නේ මාසයකටත් අඩු කාලයක්. තව තියෙන්නේ මාසයකටත් අඩු කාලයක්. එනිසා මේ අමාරු මේ මාසෙ තුල අපි කටයුතු කරමු. මම වැඩි වෙලා ගන්නෙ නෑ. ඔබ තමුන්නාන්සලගෙන් ඉල්ලන්නේ අපි ග්‍රාමීය කමිටු හදලා ඉවරයි. අතිගරු ජනාධිපතිතුමනි, මැතිවරණ කමිටු හදලා ඉවරයි. අපි හැම සතියෙම උදේ 7ට එකතු වෙලා මැතිවරණ කමිටුවල ප්‍රගතිය හොයලා බලනවා. එනිසා මැතිවරණ කාර්යාල පිහිටවනවා. අපි කැන්වසින් ව්‍යාපාරය කරනවා. අපි ළඟ තියෙනවා අතිගරු ජනාධිපතිතුමනි පොහොට්ටුවට විතරක්, වමට විතරක් වැඩිච්ච ඡන්ද ලක්ෂ 8කට වැඩි ප්‍රමාණයක්. ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ. වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ. එනිසා අපි මේ ඡන්ද ලක්ෂ 8 පස්සෙන් යනවා. හැබැයි අපිට කියන්නේ අපි ඡන්ද ලක්ෂ 8ක් අරගද්දී ඡන්ද 20000ක් ගත්තු මිනිහා දිනවන්න එකතු වෙන්න කියලා. උදාහරණයකට ගම්පහ දිස්ත්‍රික්කේ දිවුලපිටි අපි ඡන්ද 51000ක් ගද්දී අතිගරු ජනාධිපතිතුමනි 1600ක් ගත්තු රනිල් මහත්තයා දිනවන්න කියනවා. ඉතින් කොහොමද දිනවන්නේ? දිනවනවා නම් කරන්න තියෙන්නේ පාව දෙන එක. ප්‍රතිපත්තිය පාව දුන්නොත්, මුදලට විකුණුනොත් ඉන්දික අනුරුද්ධට හරි වෙන කෙනෙකුට හරි දිනවනවා කියලා හිතාගෙන යන්න පුළුවන්. හැබැයි ඔබ තමුන්නාන්සේලා මං අහනවා, ප්‍රතිපත්තිය පාව දෙන්න සූදානම්ද? ඔබ තමුන්නාන්සේලා ප්‍රතිපත්ති පාව දෙන්නේ නැහැ. එනිසා ඔය ගෙවල් ඇතුළට ආපු හැමෝටම ගේට්ටු ඇරුනේ නැහැ, දොරවල් ඇරුනේ නැහැ, පුටුවක් දුන්නේ නැහැ, තේ කහට එකක් දුන්නේ නැහැ. එනිසා හැමෝටම ආපු අතින් ආපස්සට යන්න වුණා. එනිසා දැන් ප්‍රවණතාවය ඒකයි. කොච්චර වැඳගෙන වැටිගෙන ආවත් අපේ මිනිස්සු හැරෙන්නේ, අපේ මිනිස්සු ප්‍රතිපත්තිය රකින්නවා, ප්‍රතිපත්තිය රකින්නවා. එසම මම ඊට වඩා කතා කරන්නේ නැහැ. මම ගිය අය ගැන කියන්නේ නැහැ, ගියේ කොහොමද කියලා කියන්නේ නැහැ. ඒ වගේ මේ අපිත් උත්සාහ කරන අපේ නාමල් රාජපක්ෂ, අපේ ජනාධිපති අපේක්ෂකතුමා වගේ බොහොම වැදගත් දේවල්, අවශ්‍ය දේවල් ජෝන්ස්ටන් නැමතුමනි ජනතාවට දෙන. ඒගොල්ලෝ කියනවා ගොඩක් දේවල්, ඒගොල්ලෝ කතා කරනවා ගොඩක් දේවල්, ඒවා අපිට අදාළ නැහැ. එනිසා අපිට වැදගත් වෙන්නේ වැඩපිළිවෙල. අපිට වැදගත් වෙන්නේ වැඩපිළිවෙල. එනිසා මේ වැඩපිළිවෙලත් එක්ක අපි යන්න ඕන. මම මේ ඊට වඩා කතා කරන්නේ නැහැ. මම ඉල්ලන්නේ මේ වැඩපිළිවෙල අපි ගමින් ගමට අරගෙනදී ඔබ තමුන්නාන්සේලා මේ වැඩපිළිවෙලත් එක්ක සම්බන්ධ වෙන්න. එනිසා මේ දිවුල පිටියට දෙයක් ලැබුණා නම් මේ නායකයා නිසා තමයි මේ දිවුල පිටියට සියලු දේ ලැබුණේ. මේ දිවුල පිටියේ ප්‍රාදේශ සභාව ගොඩනැගිලි ගොඩනැගුණා නම්, මේ මාර්ග පද්ධති ගොඩනැගුණා නම්, මම ගෙවල් 4500ක් මේ දිවුල පිටියට ගෙනාවා නම්, මම ගෙවල් 4500ක් මේ ගම්පහ දිස්ත්‍රික්කයට ගෙනාවා නම්, මම ගෙවල් 20000ක් 25000ක් මේ ලංකාව පුරා හැදුවා නම්, මේ හැදුවේ ජොන්සන් නැමතුමනි, මේ ප්‍රතාපවත් අපේ හර පද්ධතිය එක්ක කටයුතු කරන මහින්ද චින්තනයේ ඉස්සරහට ගෙනියන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුග්‍රහයෙන්. ඒ නිසා අපිට තිබුණේ ගණදිනුව විතරයි. එනිසා අද ගෙවල් වල මිනිස්සු සතුටෙන් පවුල් කනවා, පවුල් ජීවිතේ ගත කරනවා. දරුවෝ හරි ලස්සනට පාඩම් කරනවා, ඉගෙන ගන්නවා. අද පොල්ලතු නැහැ, උළු සෙවිලි කරලා ඒ දරුවන්ට බිම සිමෙන්ති දාලා ලස්සනට ඉන්න පුළුවන් තත්වයක් උදා වෙලා තියෙනවා. එනිසා මේ සංවර්ධන වැඩසටහන් සියල්ල කෙරිලා තියෙනවා. ඒ නිසා මේකට පිටුපාන්න පුළුවන් ද වරදාන වරප්‍රසාද එක්ක? මේකට පිටුපාන්න පුළුවන් ද වරදාන වරප්‍රසාද එක්ක? අද මෙරිල් අයියාගේ සභාපතිකම ගරු ජනාධිපතිතුමනි අයින් කරා. ඊයේ ලිව් මෙව්වා. ඊට පස්සේ අපේ හිටපු සභාපතිවරුන්ට, එහෙම නැත්නම් අපේ හිටපු අනිකුත් අපේ ඒ ආයතනවල හිටපු අයට තර්ජනය කෙරුවා. අපේ ආනන්ද හරිචන්ද්‍රට දීලා තිබිච්ච අධ්‍යක්ෂක ධූරය අයින් කළා. එනිසා විශාල වැඩ කොටස ගොඩක් ගණනාවක් සිද්ධ වුණා. හැබැයි ජනාධිපතිතුමනි, අද ඉන්න ජනාධිපතිවරයා මේ අපේ අත උස්සලා තමයි රටේ ජනාධිපති වුණේ. මේ අපේ අත උස්සලා තමයි රටේ ජනාධිපති වුණේ. එනිසා මං ජනාධිපතිතුමාට අද දිවුල පිටියේ ඉඳගෙන කියනවා, ඔබතුමා මේ සභාපතිවරු සහ මේ අපේ කඳවුරේ
ඒ නායකයින්ව කප්පාදු කරලා ඔබතුමා චොපර් වටේ රට වටේ ගිහිල්ලා ඔබතුමා චොපර් එකේ රට වටේ ගිහිල්ලා රැස්වීම් තියලා අපේ මිනිස්සුන්ව තලන්න පොඩි කරන්න ගහන්න ගහන්න අපේ ජයග්‍රහණය ස්ථීර වෙනවා කියන එක ඔබතුමාට අද දියුල පිටේ ඉඳන් අපි මතක් කරලා දෙනවා. තව කරන්න මොකද අපේ මැටි මෝල්ලු ටිකක් ඉන්නවනේ ළඟ. උන් ගිහිලා තමයි කියන්නේ ඉන්දිකගේ ඇමතිකම ගලවන්න, ප්‍රසන්නගේ ඇමතිකම ගලවන්න, මෙරිල්ගේ සභාපතිකම ගලවන්න. එතකොට මුන් දඟලන්නේ නැහැ. මුගේ වාහනේ ගන්න, මුගේ ගේ අයින් කරන්න, මූට දීලා තියෙන මේ වයින් කරන්න. අනේ අම්මේ අපි මේවා එක්ක ඉපදුනේ නැහැ ගතිගරු ජනාධිපතිතුමනි. අපිට පැදුර හුරුයි, අපිට මහ පොළව හුරුයි, අපිට පුළුවන් ඕන තැනක වැටිලා අපිට ඕන අභියෝගයක් බාර අරගෙන අභියෝගයට අභියෝගයෙන් උත්තර දෙන්න එදාට මුන්ට හිතපු තැන් අමතක වෙනවා. මතක තියාගන්න අපිට පුළුවන් ජයග්‍රහණය කරාගෙන යන්න. ඒ නිසා 38 තරුණයව උස්සගෙන යනවා අපි. මං ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා. ජනාධිපතිතුමා කිව්වා නාමල්ට තව කල් තියෙනවා. ඔබතුමා කිව්වා ඒක. ඔබතුමා කිව්වා නාමල්ට තව කල් තියෙනවා. ඒ ඔබතුමාගේ නිහතමානීකම. නැතුව නාමල්ට කල් තියෙනවා කීම නෙමෙයි. ඔබතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙද්දී ඔබතුමා කිව්වේ නැහැ ගෝඨාභය ජනාධිපතිතුමා කරන්න ඕන කියලා. ඔබතුමා බලාගෙන හිටියා. ජනතාව ඉල්ලුවා, රට ඉල්ලුවා. ඔබතුමා නිහතමානීව අවස්ථාව දුන්නා. ඒක තමයි නායකත්වය. අදත් මේ කෑ ගහලා මොර ගහලා ඉල්ලන්නේ ඔබතුමාගෙන්. නාමල් රාජපක්ෂ අවුරුදු 38 තරුණයා ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට මේ රටේ ජනාධිපති කරගන්න ඒ ආශිර්වාදය දෙන්න කියන එක විතරයි, ඒක විතරයි අපිට ඕනේ. ඔබතුමා අද අපිට ඒක දුන්න ඒ නිසා අපි රට වටේ මෙතුමාව අරගෙන යනවා. ඒ ආශිර්වාදය ඇති. ඔය ඔළුවට අත තියලා චුට්ටක් අල්ලපුවාම අපිට ඇති. ඒ ආශිර්වාදය අපේ මුළු සර්වාංගෙටම වදිනවා. අපේ මිනිස්සුන්ට හම්බෙනවා, අපේ මිනිස්සුන්ට ලැබෙනවා. වරදාන වරප්‍රසාද නෙමේ මේ රට සංවර්ධනය වෙනවා. අදිස්ථානය ඇති සිංහල බෞද්ධ අපේ ලාංකිකයන්ට ඔබතුමාගේ ආශිර්වාදය දැනෙච්ච නිසා තමයි අපිට මෙහෙම මේ තත්ත්වයට මේ රට ගොඩනගන්න පුළුවන් වුණේ. ඒ නිසා තමයි මම මේක කියලා අවසන් කරන්නම්. ඔබතුමාලා හැමදාම අහනවා ඇති අනුර කුමාර බය මෙතුමගේ ආශිර්වාදයට, මෙතුමගේ වැඩපිළිවෙලට. ඒ නිසා තමයි හාමුදුරනේ අනුර කුමාර කිව්වේ ඉට්ටු කරන්න බැරිම පුද්ගලයා මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ කියන්නේ නිකන් නමක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ කියන්නේ සංස්කෘතියක්. ඒ නිසා ඒ සංස්කෘතිය ඇවිස්සුනොත් නැගිට්ටොත් නිදාගෙන හිටපු සිංහයා වගේ ඒ තේජස පෙන්නලා මිනිස්සුත් එක්ක බද්ධ වෙලා වැඩ කරනවා කියන එක තමයි අනුර කුමාර දිසානායක කටින් කිව්වේ, වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා අද ඒක සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මේ ගමන යනවා. මේ ගමන අපි යනවා. මොන බාධක ආවත්, මොන ප්‍රශ්න ආවත්, මොන ගැටලු ආවත් මට යෝධ හයියක්, යෝධ ශක්තියක් දෙන්න දිවුල පිටියේ දැවැන්ත ජනබලයක් මං එක්ක ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු දෙනා එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ බව මතක් කරමින් පැමිණි සියලුම දෙනාට මගේ ගෞරව ආදර ස්තුතිය පුද කරමින් නාමල් රාජපක්ෂ මැතිතුමන්ට 20/24/21 ඔබතමුන්නාසේලාගේ කතිරේ පාවිච්චි කරලා පොහට්ටුව ඉස්සරහින් ඔබ තමුන්නාන්සලේ කතිරේ ගහලා ඔබ තමුන්නාන්සේලා 22 වෙනිදාට නාමල් රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්න ඔබතුමාලගේ ආශිර්වාද දෙන්න කියමින් සියලු දෙනාටම ජය වේවා කියමින් මම නියඳෙනවා බොහොමත්ම ස්තුතියි. ඉන්දික අනුරුද්ධ මැතිතුමන්ට අපේ ආදරණීය නායකයාට ඉතවතුනි 20/24 ජනාධිපතිවරණයට නාමල් රාජපක්ෂ මැතිතුමන් ඉදිරිපත් වෙන්නේ බුද්ධියෙන්, දැනුමෙන්, අධිෂ්ඨානෙන්, ජවයෙන්, මහින්ද චින්තනය, නූතනවාදී ආලකාකුපෙන් මේ රට ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැතිතුමනි, අපේ ජනාධිපතිතුමනි, ඔබතුමන්ටයි ගෞරවනීය ආරාධනය. නාමල් රාජපක්ෂ මැතිතුමන්ට, නාමල් රාජපක්ෂ මැතිතුමන්ට, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට. අවසරයි අපේ නායක හාමුදුරුවනේ, සංඝ සද්ධාතිස්ස නායක හාමුදුරුවනේ ඇතුළු ගරුතර මහා සංඝරත්නය, ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි, සිබි රත්නායක අපේ නුවරඑළිය දිස්ත්‍රික් නායකතුමන් වගේම අපේ විශාල හයියක් ශක්තියක් වන අපේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක්
එවගේම ජොන්සන් ෆර්නෑන්ඩෝ අමාත්‍යතුමන් අද මේ ආසනයට සහ මේ දිස්ත්‍රික්කයේ නායකත්වයේ දෙන අපේ ඉන්දික අනුරුද්ධ සහෝදර අමාත්‍යතුමන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් වෙපසන් රණවීර මැතිතුමන් වගේම වීරසිංහ මන්ත්‍රීතුමා තිස්සකුඩාච්ච මන්ත්‍රීතුමන් සරණමත්තුමා ඇතුළු අපේ සියලුම සභාපතිතුමා ගම්පහ නගරාධි අපේ සභාපතිතුමිය මහර මෙරිල් මන්ත්‍රීතුමන් සියලු දෙනාම නම් වශයෙන් නොකිව්වත් වෙනෙලුත් මන්ත්‍රීතුමන් ඇතුළු සියලු දෙනාගේම වගේම න්‍යාසනයේ නියෝජනය කරන මගේ ආදරය අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය නංගි මල්ලි සියලු දෙනාගේම අවසරයි. මිත්‍රවරුනි අපි අභියෝගවලට මුහුණ දීපු දේශපාලන බලවේගයක්. ඒ වගේම තමයි අපේ හාමුදුරනේ කිසිම අභියෝගයක් මගහැරපු නැති දේශපාලන බලවේගයක්. 2005 ප්‍රස්තවාදයේ පරාජය කිරීමේ අභියෝගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු අපේ බලවේගය බාරගත්තා. ඒක අපි ජයග්‍රහණය කළා. ඒ වගේම තමයි දේශපාලනික වශයෙන් ලෝක ආර්ථික අවපාතයක් එදා ආවා. ලෝකයේ දෙවැන්ත ආර්ථික කඩන් වැටෙන කොටත් ඒ කඩන් වැටෙන ආර්ථික අතරේ ලංකාව ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වෙන ආර්ථිකයේ බවට පරිවර්තනය කරන්න දා මහින්ද රාජපක්ෂ යුගයටත් මහින්ද චින්තනයටත් හැකියාව ලැබුණා. අපි 2015 පරාජය වුණා. එදත් මීට ආදරය කරන දේශපාලන බලවේගය යහ පාලනය කියලා චිත්‍රයක් මවලා පරාජය කෙරෙව්වා. ඒ පරාජය කරා පමණක් නෙවෙයි රටේ තිබිච්ච අනන්‍යතාවය අපි 2015 පෙර ස්වන් පෝෂණය වෙලා තිබ්බා. මිනිසුන් තුන් වෙල කන්න අපේ හාමුදුරු අපේ රටේ වැව්වා. අපි 2015 පස්සේ ඒ තත්ත්වේ නැති වුණා. අපි බලශක්තියෙන් අංග සම්පූර්ණ වෙලා තිබ්බා. 2015 පස්සේ එක මෙගාවොට් එකක්වත් විදුලි බල පද්ධතියට එකතු කරේ නැහැ විතරක් නෙවෙයි, මහින්ද ජනාධිපතිතුමා පටන් ගත්ත උමාවය සාම්පූර් බලාගාරය අතරමඟ නැවතුවා. ආර්ථිකයේ බලන් ඉදි කඩන් වැටුණා. පාස්කුරුද ප්‍රහාරය එල්ල වුණා. ත්‍රස්තවාදී බිය, පාසල මුරකරන බිය, දරුවගේ ජීවිතය පිළිබඳ තියෙන බය අම්මා තාත්තට ඇති වෙන්න පටන් ගත්තා. අපි 2018 අපි මහපාරේ ඇවිදිනවා කව පක්ෂයක් හැදුවොත්. හැබැයි එදා එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සංධානගත වීම නිසා අපි විශ්වාස කරන දේශීය චින්තනය සහ දේශපාලන ප්‍රතිපත්තියේ කඳවුරේ නැති නිසා අපි ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ හැදුවා. ඒ අභියෝගයත් අපි ජයග්‍රහණය කරා පමණක් නෙවෙයි, එතනින් ආපු හැම මැතිවරණයක්ම අපි දින්නා. COVID-19 වසංගතය ආවා. ලෝකේ බලවත් රටවල් ආර්ථික වශයෙන් කඩාගෙන වැටුණා. අපිටත් තිබ්බා මගේ ආදරය අම්මේ තාත්තේ මොන ප්‍රශ්නය ආවත් අපි ආර්ථිකය හදනවා කියන තැනට වෙලා මිනිස්සු මැරෙන්න දීලා බලන් ඉන්න. එන්නත් ටික ගේන්න නැතුව ලෝකේ සමහර රටවල් වගේ බලන් ඉන්න තිබ්බා. නෑ, ගොඩබේගේ ආණ්ඩුව තීන්දුව කරා මිනිස්සු මැරෙන්න දෙන්න බෑ කියලා අපි. එහෙනම් අපි ජීවත් වෙන්න තැනට වැඩ කරා. ජීවත් වෙන්න තැනට අපි වැඩ කෙරුවා. අපි ඒ අභියෝගයක් ජයග්‍රහණය කළා. මේ ක්‍රුමන්තරයක් ආවා. නැවත වතාවක් මේ රටට ආදරය කරන බෞද්ධ දේශපාලන කඳවුර කඩාගෙන වට්ටන්න. එනු අපේ ආණ්ඩුව වැටුණා. අපිට තීන්දුව කරන්න තිබ්බ රාජ්‍ය වටනවද ආණ්ඩුව වටනවද කියලා. දැන් අපි තීන්දුව කරන්නේ නැහැ. ආණ්ඩුව අපි අඩියක් පසට ගමු. රාජ්‍ය අපි ආරක්ෂා කරමු. අද බංගලාදේශ වෙලා තියෙන්නේ මොකද්ද? රාජ්‍ය කඩන් වැටිලා. කවුරු පාලනය කරන්න ආවත් රාජ්‍ය කඩාගෙන වැටිලා. අපි රාජ්‍ය වැටෙන්න දුන්නේ නැහැ. ආණ්ඩුව පස්සට ගත්තා අපි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමෙක් අපි ආණ්ඩුවක් හැදුවා. අපි උපරිම සහයෝගය දුන්නා. සමහර පෝලිං අයින් වුණා. සමහර පෝලිං දික් වුණා. තෙල් පෝලිම අයින් වුණා. පාස්පෝර්ට් පෝලිම දික් වුණා. අපි අලුත් පරම්පරාව බලාපොරොත්තු වෙන තැනට මේ රට රැගෙන යන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය නූතන ප්‍රතිපත්ති ටික අපි අනුගමනය කළ යුතුයි.
අපි විශ්වාස කරනවා මෙලට නවීකරණය වෙන්න ඕනේ කියලා. මෙලට නවීකරණය විය යුතුයි. ඒ නවීකරණය වීම රාජ්‍ය සේවයෙන් අපි ආරම්භ කරන්න ඕනේ. අපේ හාමුදුරේ රාජ්‍ය සේවකයයි ගෞරවය අපි රකින්න ඕනේ. අද සමහර දේශපාලන නායකයෝ රාජ්‍ය සේවයේ තියෙන තැන බැලුවම, එයාගේ අදහස් බැලුවම, පහත් කළ කතා කරන විදිය බැලුවම ඒ රාජ්‍ය සේවයට දෙන නිසි ගෞරවය ලැබෙනවද නැද්ද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. අපේ වෘත්තීය සමිති වලට සලකන විදිය බැලුවම මෙරටේ වැඩ කරන පන්තියට සලකන ආකාරය පිළිබඳව අපිට අවංකව ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ තීන්දුව කරේ ඒ ගෞරවාන්විත රාජ්‍ය සේවයක් වගේම වෘත්තීය සමිති ව්‍යාපාරට ගරු කරන දේශපාලන බලවේගයක් අපි ආරක්ෂා කරන්න ඕනේ. අපි හැදිච්ච පදනම එතන. අපි විශ්වාස කරනවා ඒ රාජ්‍ය සේවයේ තාක්ෂණයත් එක්ක බද්ධ වෙන්න ඕනේ. දරුවෝ තවදුරටත් පාස්පෝර්ට් එක ගන්න, ලයිසන් එක ගන්න, ID කාඩ් එක ගන්න පොලිමේ හිටපු යුගය අවසන් කරන්න ඕනේ. සැබෑ පොලිං යුගය අයින් වෙන්න යන එතකොට 2018-19 තෙල් පොලිමේ ගෑස් පොලිමේ ඇති වුණා. ආයෙ 2020-21 තෙල් පොලිමේ ගෑස් පොලිමේ ඇති වුණා. ලෝක ආර්ථිකයත් දෙක, රටේ ආර්ථිකයත් දෙක සමහර දේවල් වෙනස් වෙනවා. හැබැයි පාස්පෝර්ට් පොලිම ඇති වෙන්න දෙන්න බෑ. ID කාඩ් එක, ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න අපේ හැමදෙරෝනේ දිසාපති කාර්යාලයේ පොලිම හැදෙන්න දෙන්න බෑ. එසඳ අවශ්‍ය තාක්ෂණික විප්ලවයක් අපි කරන්න ඕනේ. තාක්ෂණයත් දෙකේ ක්‍රමවේදී අපි බද්ධ කරන්න ඕනේ. ඒ වගේම තමයි රාජ්‍ය සේවකයාගේ වැටුප රටේ උද්දමනයත් දෙක ගැලපෙන්න ඕනේ. අපි විශ්වාස කරනවා මැතිවරණ වේදිකාවේ මැතිවරණ පොරොන්දු වලට පඩිවැඩි කරන යුගය අපි අයින් කරන්න ඕනේ. පහුගිය කාලේ පඩිවැඩි කරන්න විදියක් නැහැ, සල්ලි නැහැ කියපුවා 20-25 ඉඳන් පඩිවැඩි කරන්න කතා කරනවා. 20-25 ඉඳන්. පහුගිය කාලේ විදුලි බිල අඩු කරන්න බෑ කිව්වා අපේ හැමෝම, සල්ලි නැහැ කිව්වා. 20-25 ඉඳන් අඩු කරනවා. හැබැයි අපි දේශපාලන වේදිකාවෙන් රාජ්‍ය සේවකගේ පඩිය තීන්දුව කරන්න ඕනේද? මැතිවරණයක් එනකන් රාජ්‍ය සේවකයා බලන් ඉන්න ඕනද පඩිය වැඩි කරගන්න? නෑ අපේ හැමදෙරෝනේ. අපි ඒ සඳහා පැහැදිලි ක්‍රමවේදයක් හදන්න ඕනේ. කවුරු බලයට ආවත්, කවදා මැතිවරණයක් තිබ්බත් රටේ උද්දමනයට සාපේක්ෂව රාජ්‍ය සේවකයා වගේම මේ රටේ පුරවැසියාගේ ආදායම වැඩි කිරීමේ ක්‍රමවේදයක් අපි හදන්න ඕනේ. අපි විශ්වාස කරනවා අන්න ඒ නවීකරණය කරා අපේ රට අපි රැගෙන යා යුතුයි. එවැනි නවීකරණය වෙනු ප්‍රතිපත්ති මාලාවක් එක්ක තමයි ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ මෙවර මැතිවරණයට අපි ඉදිරිපත් වෙන්නේ. තරුණයාගේ විරකියා ප්‍රශ්නය. මැතිවරණය කාලද රැකියා 10 ලක්ෂ 100 ලක්ෂ 1000 ප්‍රතිපත්ති ප්‍රකාශන වල දානවා. මේ රැකියා උත්පාදනය කිරීමේ වැඩපිළිවෙල කුමක්ද? අපි අදටත් විශ්වාස කරනවා මේ රටේ ආයෝජකයෝ ගේන්න ඕනේ. ආයෝජකයන්ට අපි සහන දෙන්න ඕනේ. ආයෝජකයන්ට අපි මේ රටේ විල ආයෝජනය කරන්න අවශ්‍ය පරිසරය හදන්න ඕනේ. ලෝකයේ වෙළඳ පොළත් දෙක්ක නිෂ්පාදන පිරිවැය අඩු කරමින් අපිත් දෙක්ක හැප්පෙන අපේ වගේ ආයෝජන හොයන අනිත් රටවල් වලට සාපේක්ෂව අපේ රට ආකර්ෂණශීලී වෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය නූතන වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කළ යුතුයි. අපි රැකියා ලක්ෂයක් නෙමෙයි, රැකියා 10 ලක්ෂයක් අපි උත්පාදනය කරනවා. පැහැදිලිවම වකිමකින් කියන්නේ මගේ ආදරේ අම්මේ තාත්තේ, ඔබේ දරුවා වෙනුවෙන් ඊළඟ වසර 5 ඇතුළත තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ, නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහ සේවා ක්ෂේත්‍රයන් වල රැකියා ලක්ෂ 10ක් උත්පාදනය කිරීමේ වැඩපිළිවෙල අපි මේ මාතෘ භූමිය තුළ යථාර්ථයක් බවට පත් කරනවා කියන එක අපි ඔබට මතක් කරනවා. ඒක අපේ වගකීමක්. ඒක අපේ වගකීමක්. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමේ තීන්දුව අපි ගාව තියෙනවා. ඒ සඳහා අවශ්‍ය දේශපාලනික වුමනාව අපි ගාව තියෙනවා. සහ අපි අවංකව විශ්වාස කරනවා මේ රටේ තරුණයාගේ ප්‍රශ්නෙට අපි විසඳුමක් දෙන්න ඕනේ. ඒ ලෝක රැකියා වෙන්ද පොට බද්ධ වෙච්ච අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක් ඇති කරන්න අපි කටයුතු කරනවා. අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක්. රැකියා වෙන්ද පොළ සාපේක්ෂිතව රැකියා වෙන්ද පොළට අනුකූලව රැකියාගත වීම සඳහා අවශ්‍ය අධ්‍යාපනයක් අපි හඳුන්වලා දෙනවා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ. ඒතර දරුවන්ට පුළුවන් රැකියාගත වීම සඳහා අධ්‍යාපනයට යනවද? උසස් පෙළ හදාරලා උපාධිය කරා යනවද කියන තීන්දුව ගන්න. ඒ නිදහස අපි තරුණයට හදන්න ඕනේ.
එක පැත්තේ නීති ආධිපත්‍ය, තරුණයෝ බලාපොරොත්තු වෙන, දෙමව්පිය බලාපොරොත්තු වෙනවා. නීති ආධිපත්‍ය වගේම අද සමාජයේ මුණපාලා තියෙන ගැටලුව, අපේ හාමුදුරුවෝ අද ළමා අපචාර දිහා බැලුවම, මිනිමැරුම් දිහා බැලුවම අද මහ දෙවන්ත සමාජයේ බිඳවැටීමක් අපේ රටේ තියෙනවා. සමාජයේ බිඳවැටලා තියෙන්නේ. ඒ බිඳවැටිච්ච සමාජයේ ගොඩනැගීමේ වග්ගීම ආණ්ඩුවකට තියෙනවා. ඒ නිසා තමයි අපි හැමදාම කියන්නේ අපේ සංස්කෘතිය, ආගම, දහමට ගරු කරන සමාජයක් අපි ගොඩනගන්න ඕනේ. දරුවා පන්සලෙන්, පල්ලියෙන්, කෝවිලෙන් ඈත් කරා කියලා එහෙමත් නැත්නම් ආගමක්, දහමක් විශ්වාස නොකරන දේශපාලන ප්‍රතිපත්ති රටේ ස්ථාපනය කරා කියලා මේ රටේ සමාජයේ ගොඩනැගෙන්නේ නැහැ. අපි පැහැදිලිවම විශ්වාස කරනවා එක පැත්තකින් ළමා අපචාර, කාන්තා හිංසනය, ගෘහස්ත හිංසනයට එරෙහිව දැඩි නීති අපේ රටේ සම්පාදනය කරනවා වගේ මේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒහා සමානව බිඳවැටිච්ච සමාජයේ ගොඩනගන්න පන්සල, පල්ලිල, පල්ලිය, කෝවිල කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙලක් අපේ රටේ ක්‍රියාත්මක කරනවා අපි. ඒ තුල බිඳිච්ච සමාජයේ ගොඩනගන්න පුළුවන් සංස්කෘතිය, කේන්ද්‍ර කරගත් සමාජයක් ගොඩනගන්න පුළුවන් වපසරය නිර්මාණය කළ හැකියි කියලා මම විශ්වාස කරනවා. තරුණ අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. තරුණ අපි බලාපොරොත්තු වෙන්නේ එක පැත්තකින් මේ අම්මා තාත්තා තමන්ගේ ජීවිත කාල සීමාව තුල හොඳ ආදායමක් උත්පාදනය කරලා සතුටෙන් ජීවත් වෙන්න. අම්මා තාත්තගේ බලාපොරොත්තු දරුවට හොඳට උගන්වන්න. හැබැයි දරුවට උගන්වලා ඒ උගන්වන අධ්‍යාපනයේ දරුවට සරිලන දැනුමට සරිලන හෝ වෘත්තියට සරිලන රැකියාවක් ලැබෙන්නේ නැත්තම් කී අම්මා තාත්තා දුක් විඳිනව පමණක් නෙවෙයි, දරුවා අපේක්ෂා කරන්නා වූ ආදායම් මාර්ගවලට පිවිසෙන්න බැරි වෙනවා. ඒ සඳහා පැහැදිලි වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. පැහැදිලි වැඩපිළිවෙලක්. ගමේ ව්‍යවසායක අපි ආරක්ෂා කරන්න ඕනේ. අද බොහෝ අය ව්‍යවසායකයෝ ගැන කතා කරනවා. මේ මොකද්ද වැඩපිළිවෙල? අපි විශ්වාස කරන අපේ හැමෝම මේ රටේ ග්‍රාමීය බැංකු පද්ධතිය, සමූපකාර බැංකුව, ග්‍රාමීය බැංකුව අපි ශක්තිමත් කළ යුතුයි. ඒ ග්‍රාමීය බැංකුව හරහා ව්‍යවසායකයන්ට අවශ්‍ය ආයෝජන ලබා දෙන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නත් අපි කටයුතු කරනවා. ඒ තුල මම විශ්වාස කරනවා ගම තුල අලුතෙන් රැකියා උත්පාදන කරනවා විතරක් නෙවෙයි, ගම ඇතුලේ අලුත් ව්‍යවසායකයෝ බිහි වෙයි, ගම ඇතුලේ අලුත් දේශපාලනික වශයෙන්, සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන් ශක්තිමත් පරම්පරාවක් අපේ ගම්මාන තුල බිහි වෙයි කියලා මම දැඩිසේ විශ්වාස කරනවා. මම මීට වඩා කාලය ගන්නෑ. අද සිබිරත්න කැමැත්තුමනි, සරණ මන්ත්‍රීතුමනි, අපිට තියෙනවා රැස්වීම් පහක් ගම්පහ දිස්ත්‍රික්කේ. හෙට හම්බන්තොට, අනිදා කුරුණෑගල. අපි විශ්වාස කරනවා අපේ පණිවිඩය අපි ගමට ගෙනියන්න ඕනේ. ඒ ගමට ගෙනියන යාන්ත්‍රණය තමයි අද මේ ඇවිල්ලා ඉන්නේ. මයි ස්තුතිවන්ත වෙනවා ඉන්දික අනුරුද්ධ ප්‍රදේශික නායකතුමා වගේම ඔබේ ආසනයේ සංවිධායකතුමා ප්‍රසන්න රණවීර ඇමතිතුමාට, අතුළු සමස්ත මේ දිස්ත්‍රික්කේ කණ්ඩායමට. අපි දේශපාලනික වශයෙන් තීන්දුව ගන්නවා. සමහරු ඒ තීන්දුව පෞද්ගලිකව ගන්නවා. ඒකට මම දොස් කියන්නේ නැහැ. ඒක එක එකගේ පෞද්ගලික තීන්දුව. සමහරු තීන්දුව ප්‍රතිපත්ති මේ වශයෙන් ගන්නවා. මම අපේ රටේ අඩු ප්‍රතිපත්ති මේ වශයෙන් දේශපාලන තීන්දුව ගන්න දේශපාලඥයන්. වැඩ මේ රැස්වීමට දහස් සංඛ්‍යාතික සෙනගත් සම්බන්ධ කළා. ඔබ එකතු කරලා තියෙන්නේ ඒ ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලනික තීන්දු ගන්න අවංක දක්ෂ දේශපාලඥයෝ පිරිසක් කියන එකත් මම ඔබ තමුන්නාසලට ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම මම ඔබට ආරාධනා කරනවා මේ පණිවිඩය ගමට ගෙනියන්න. ඔබ පණිවිඩය ගෙනියන්න ගමට ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ සූදානම්. 2015 මහින්ද රාජපක්ෂ රට සංවර්ධනය කියලා නවත්තපු තැනින් ඉදිරියට ගෙනියන්න නාමල් රාජපක්ෂ සූදානම් කියන පණිවිඩය මගේ ආදරය අම්මේ තාත්තේ ඔබ තමුන්නාසලා ගමට ගෙනියන්න. ඒ වගේම තමයි අපේකම කේන්ද්‍ර කරගත් සමාජයක් ගොඩනගන්න, දේශීය අනන්‍යතාවය කේන්ද්‍ර කරගත් රටක් ගොඩනගන්න ඔබ වෙනුවෙන් පෙළ ගැහිච්ච වැඩපිළිවෙලක් එක්ක මේ රට නැවත වතාවක් ලෝකයේ ශීඝ්‍රයෙන්ම සංවර්ධනය වෙන රට බවට පරිවර්තනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙලත් දෙක්ක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ රට ගොඩනගන්න සූදානම් කියන පණිවිඩය ඔබ තමුන්නාසර ලබා දෙමින් ඔබ සියලු දෙනාටම ජය වේවා කියමින් සුබ අනාගතයක් පතමින් තෙරුවන් සරණ පතමින් මානේනුනා.
නාමල් රාජපක්ෂ මැතුමන්ට අපේ ජනාධිපතිතුමන්ට ආදරණීය නාමල්ට ආදරණීය නාමල්ට හිතවතුනි අප දැන් සූදානම් වෙන්නේ මේ මොහොතේදී හදවතේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතුමන්ට උපහාරාත්මක තිළිණයක් ප්‍රදානය කිරීමට දියුලපිටියේ ජනතාවත් එවැගේම ඉන්දික අනුරුද්ධ ඔබේ ආදරණීය නායකයාත් මෙරටේ ප්‍රධානවා උත්තාන වීරිය සහිත මානවවාදී පුරුදු ගුණයෙන් පිරිච්ච පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතුමන්ට උපහාර තිළිණය පුද කරන අවස්ථාව මහින්ද රාජපක්ෂ මැතුමන්ට එවැගේම මේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලට අපේ පළාත් පාලන ප්‍රධානීන්ට අපි ආරාධනා කරනවා ප්‍රධාන පීඨිකාවට ඔබ එන්න ඔබ එන්න ප්‍රධාන පීඨිකාවට අපේ ආදරණීය නායකයනි ඔබ එන්න ප්‍රධාන පීඨිකාවට මහින්ද රාජපක්ෂ මැතුමන්ට උපහාර තිළිණය පුද කරනවා මහින්ද රාජපක්ෂ මැතුමන්ට නාමල් රාජපක්ෂ මැතුමන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉන්දික අනුරුද්ධ මැතුමන්ට දියුලපිටිය ජනතාවට අපේ හදවතේ නායකයාට පරමාදර්ශී නායකයාට මහින්ද රාජපක්ෂ මැතුමන්ට මාතෘභූමියේ නායකයාට නාමල් රාජපක්ෂ මැතුමන්ට නාමල් රාජපක්ෂ මැතුමන්ට මහින්ද රාජපක්ෂ මැතුමන්ට අද මේ රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරගෙන ඔබේ ගමත් ළඟම නගරයත් මුළු රට පුරා දැවැන්ත විශාල සංවර්ධනයක් කරමින් මාතෘභූමිය දකුණු ආසියාවේ දියුණුම රාජ්‍ය බවට පත් කරන්නට කැපවෙච්ච නායකයා මහින්ද රාජපක්ෂ මැතුමා මේ නායකයා දියුණුව පිටි දෙනකොට අපි කියන මහින්ද රාජපක්ෂ මැතුමන්ට මහින්ද රාජපක්ෂ මැතුමන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආදරණීය නාමල්ට ආදරණීය නාමල්ට ආදරණීය නාමල්ට ආදරණීය නාමල්ට ඉන්දික අනුරුද්ධ මැතුමන්ට දියුලපුටියේ ජනතා පුත්‍රයාද ගම්පා දිස්ත්‍රික් නායකයාද භවිෂ්‍යතේ තමුණාස්සලා සියලු දෙනාටම මේ වේදිකාවෙන් පහින්නේ ප්‍රභාකරන්ගේ බිහිසුණු ත්‍රස්තවාදී අවසන් කරන්න නිවැරදි දේශපාලන තීන්දුව ගත්ත නායකයා අපේ නියත ජනාධිපති නාමල් රාජපක්ෂ මැතුමන්ට නියත ජනපති නාමල් රාජපක්ෂ මැතුමන්ට අද දවසේ ඉන්දික අනුරුද්ධ අපේ ආදරණීය නායකයාගේ කෙටු දැනුම් දීම අනුව තමන්ගේ දෛනික න්‍යායපත්‍රයේ පැත්තකට විසි කරලා මේසා විශාල ජන ගඟක් මහා ජන පෞරක් එකතු කළ ඉන්දික අනුරුද්ධ මැතුමනි ඔබතුමන්ට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මේ මාතෘභූමියට ආදර කරන ජනතාවගේ ගෞරවය පුද කරනවා. එවැගේම අති පූජනීය මහසංඝරත්නය ස්වාමීන් වහන්සේ වහන්සේලා අද මේ අවස්ථාවට වැඩම කරලා දාන මාන සියල්ලක් පත්තකින් තියලා මහින්ද රාජපක්ෂ කියන ශ්‍රේෂ්ඨ නායකයා මාතෘභූමියට අභිමානය ගන්නපු නායකයා අපර නිදහස සතුට ගෞරවය ගන්නපු නායකයා ගමට එනකොට දිවුල්ල පිටියේ වමේ ප්‍රගතිශීලීන්ට පුළුවන්කමක් නැහැ අතපය අකුලගෙන පැත්තකට වෙලා ඉන්න. එහෙමනම් එතකොටනේ මේ සභාවේ කටයුතු අපි අවසන් කිරීමට සූදානම් වෙන්නේ. ්‍යවස්ථාවට ආරක්ෂාව ලබා දුන් පොලිස් දෙපාර්තමේන්තුවට මේ දමුදාවට එවැගේම මේ විජයග්‍රහණයේ මහා දැවැන්ත පණිවිඩය ලොවට ගෙනියන ජාතියට ගෙනියන අපේ සහෘද මාධ්‍යවේදීන්ට එවැගේම ්‍යවස්ථාවට අපගත වෙච්ච ඉන්දික අනුරුද්ධ මැතුමන්ගේ කාර්ය මණ්ඩලයේ එස්.එම්.ද නාටත් එවැගේම දිවාරෑ නොබලා මහා ස්වාමීන් නාමල් රාජපක්ෂ මැතුමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සැප්තැම්බර් මාසේ පළවෙනිදා උදේ පාන්දර තමුණාසලා සිංහයෝ වගේ අපිට ඔබට තමයි පුළුවන්කම තියෙන්නේ නාමල් රාජපක්ෂ මැතුමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින්න. වැඩිම වැඩ කොටසක් කරපු නායකයාගේ පුතා නාමල් රාජපක්ෂ ජනාධිපතිතුමා කරන්න ආදරණීය නාමල් මේ රටේ රාජ්‍ය නායකත්වයට ගේන්න දියුලපිටිය ජනතාවට ධෛර්ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. අපිට පේනවා පොර කනවා නාමල් රාජපක්ෂ මැතුමා මහින්ද රාජපක්ෂ මැතුමා කියන්නේ මේ රාජ්‍යයට අද ඊයේ නායකත්ව දෙන දේශපාලන පරපුරක් නෙමෙයි. එදා 1718 1748 එදා අධිරාජ්‍යවාදී සටන් වලට
නායකත්ව දෙමින් දා චින්තාමණි රාජපක්ෂ ආරම්භ කරපු මේ ජාතික වැඩපිළිවෙල අද මේ මොහොතේ මේ ගෞතම බුද්ධ රාජ්‍ය පුරා ක්‍රියාත්මක කරන නාමල් රාජපක්ෂ මැතිතුමනේ ඔබතුමන්ට මේ රට බාරයි මහින්ද චින්තනය නූතනවාදී ආකල්පකින් ඉදිරියට ගෙනියනකොට එයට සම්බන්ධ වෙන දෙවුලපිටියේ ආසනයේ ශ්‍රී ලංකා පොදු ජනකරමුණේ ආදරණීය නායකයා අපේ ඉන්දිකන්දුරත් මැතිතුමා විදුලි බල බලශක්ති රාජ්‍ය අමාත්‍යතුමා අමතකලා ජනතාවට යන්න කමන්නේ හිතවතුනේ අපි ඔබට ගරු කරනවා සියලු බාධක